ගරුකතුයතු හාමුදුරන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ සෑම දිනාම අෂ්ටාංග සීලයේ පිහිටලා ඒ තමන් පුහුණු කරන භාවනාව සාර්ථක ලෙස මේ දින කීපය තුළ පුහුණු වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ සඳහා තමන්ගේ මේ පුහුණුවෙන් ලැබෙන ඵල ඒ කියන්නේ පුහුණුව තුළින් තමාට ලැබෙන දේවල් මොනවද කියලා දන්නේ නැත්නම් මේ පුහුණුව තමන්ම අසාර්ථක කරගන්න ගාක් හේතු සාධක තියෙනවා. දැන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ භාවනාවකින් තමන් සාමාන්‍ය ජීවිතයේදී ලැබපු දේ ලැබෙනවා කියලා. ජීවත් වෙනකොට තමන්ට උරුමයෙන් මනුෂ්‍යකමින් තමන්ගේ හැකියාවලින් එතනින් ගියාම තමන්ගේ දක්ෂතාවලින් ලැබෙන ಗುಣ භාවනාවෙත් ලැබෙයි කියලා. භාවනාවෙන් එහෙම එක ගුණයක්වත් ලැබෙන්නේ. ඒක නිසාවෙන් තමන්ගේ මෙතෙක්කල් තියෙන හැකියාවල් වෙන්න පුළුවන්, දක්ෂතාව වෙන්න පුළුවන්, ඒ වගේ ඒවට ඒවා ලබා ගන්න කරපු කිසිම දෙයක් මේ භාවනාවට සම්බන්ධ නැහැ. ඒවා උදව් වෙන්නේ නැහැ. භාවනා කරා කියලා ඒවා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ධර්මානුකූලව හැමෝම ඉගෙන ගත යුතුයි මේ භාවනා කරන ගමන් බුදුහාමුදුරු දේශනා කරන මේ සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව. මේ දෙක තමයි භාවනාවට අන්තර්ගත වෙන්නේ. මේ ශික්ෂා දෙක පුරුදු වීම තුළ තමන්ට දැනට නැති මොනවද වර්ධනය වෙන්නේ? මේ ශික්ෂා තුළින් අපිට ලබා දෙන්නේ මොනවද? මේ ශික්ෂා තුළින් අපිට ලබා දෙන්නේ ප්‍රඥාව. එහෙමනම් ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හැමදෙනාම මේ භාවනාවේ මුලා වෙනවා. ප්‍රඥාව කියන දේ දැනගත්තේ මිනිස්සු බොහොම ප්‍රඥාව කියන එක මනුස්සත්වයේ තුල තියෙන බොහොම සවල්කේ. දැන් වර්තමානයේ වෙන්න වෙන්න ඔයගොල්ලෝ රැවටිලා තියෙන්නේ ධර්මානුකූලව කියන ප්‍රඥාව කියන එක. බුදුහාමුදුරු දේශනා කරන ප්‍රඥාව තමයි උගච්ඡම කියලා. උගච්ඡම ප්‍රඥාව කියන එක පිළිගැනීම තමයි වර්තමාන සමාජයේ මනුස්සයන්ගේ මානව හිමිකම. උගච්ඡමයි ප්‍රඥාවයි කිසි සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ භාවනාවෙන් ලැබෙන්නේ උගච්ඡම නෙමෙයි. එහෙමනම් තමන්ගේ උගච්ඡමේ තියෙන මිමි අනුව භාවනාවේ ආනිසංස හෝ ප්‍රතිඵල හෝ දියුණුව හෝ පිරිහීම කාටවත් තීන්දු කරන්න බෑ. තම තමන් එක එක මට්ටමේ ලබාගත්තේ උගත්කම හින්දා භාවනාවේ තීන්දු අරගෙන තමයි ඔයගොල්ලෝ දැනටත් අමාරු වැටලා තියෙන්නේ. භාවනා කරලා අනාගතේ අමාරුවේ වැටෙනවනම් වැටි. දැනට හැමෝ මේ අමාරු වැටිලා හමාරයි. මම මේකෙන් නිදහස් කියන කෙනෙක් මෙතන ඉන්න බෑ. ඒක ඉතින්ලම තමන් ගැන දැනගන්න ඕනේ. මොකද මේ උගච්ඡමයි ප්‍රඥාවයි අතර සම්බන්ධයක් නැහැ. අපි එහෙමනම් අලුතෙන් ඉගෙන ගන්න ඕනේ ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ දවස් ටිකේ අපි උත්සාහ ගමු භාවනා කරන අතරතුර බුදුහාමුදුරු දේශනා කරන ප්‍රඥාව මොන වගේ එකක්ද? ඒක උගච්ඡම්මට සම්බන්ධයක් නැහැ කියලා මම මුලින්ම කිව්වා. ඒක තමන් විශ්වාසයෙන් සද්ධාවෙන් පිළිගන්න වෙනවා. ඒ පිළිගැනීම කඩ කරන හැමතැනම තමම මාරු වෙන්නේ. ඒක තමයි භාවනාවෙන් ලැබෙන ඔයගොල්ලන්ට එතකොට ආනිසංසය. දැන් එහෙමනම් මේ උගච්ඡම රඳාපවතින්නේ මොන ධර්මතාවයන් මතද? ධර්ම කියන්නේ ධම්ම කියන්නේ සිත තුල හටගන්න චෛතසික ස්වરૂපයක්. සිත විලි වලට කියන්නේ ධම්ම. උගච්ඡම එක්ක ගනුදෙනු කරන ධම්මය සංඥාව. එහෙනම් උගතේ කියලා ලෝකයා මනින්නේ කාටද? සංඥාව වැඩි කෙනා. එහෙනම් ඔයගොල්ලොත් මොන්ටිසෝරියේ ඉඳලා මේ ඕන අධ්‍යාපනයක් ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්නකොට වැඩි උනේ මොකද්ද? සංඥාව. ඒ සහතික වල තියෙන්නේ මොනවද? අන්තර්ගතේ මොකද? ප්‍රඥාවද? එහෙනම් භාවනාවෙන් සංඥාවට ඔය සංඥාවෙන් වැඩක් නැහැ භාවනාවට.
ඒකෙන උගච්චමෙන් වැඩක් නෑ. දැන් ඔයගොල්ලෝ පැටලෙන්නේ ඔතන නෙමෙයි. තම තමන් හා මේ සමාජයේම ඔයගොල්ලන්ට බාර දීලා තියෙනවා. පැරණි සමාජවල එහෙම නෑ. මේ දෙක පටලෝගන නෑ. ඒ කියන්නේ සංඥාවයි ප්‍රඥාවයි පටලෝගන නෑ අතීත මිනිස්සු. 21 වෙනි සියවසේ හැමදෙනාම මනුෂ්‍ය විදිහට කරන නරකම වැඩේ තමයි සංඥාව ප්‍රඥාව ලෙස බාර ගැනීම. එහෙනම් දැන් සමාජයේම කියනවා මේ උගත්තුන්ට නිවන් දකින්න ලේසි. දැන් ඒක මේ සමාජයේ හදපු බොරුවක්. ඒ බොරුවේ කොටස්කාරය තමයි ඔය ඉඳගෙන ඉන්න අය. ඇතුළු මේ කොටස්කාරය නොවී ඉන්නේ. ඔයගොල්ලෝ කරන්නේ ඒකම. ඒකම තමයි ධර්ම විකෘතිය. එහෙමනම් මේ විකෘතිය දැන් උගච්ඡම ප්‍රඥාව කියලා හඳුන්වන එකට කියන්න තියෙන්නේ උගත් පිස්සුව කියලා. එහෙනම් අපිට තියෙන්නේ 21 වෙනි සියවසේ ලොකුම පිස්සුව උගත් පිස්සුව. දැන් ඔය උගත් පිස්සුව තියෙනකම් භාවනාවේ හරි දෙයක් හොයාගන්න බෑ. භාවනා කරපුවාම ඉස්සරහට දියුණුවක් ලැබෙයි තමයි තේරෙන්නේ දියුණුව පිරිහීම විදියට. ඇයි සංඥාවෙන් භාවනාව මනින්න බෑ. පිරිහීම දියුණුව විදියට. ඒක හින්දා එතන අමාරුවක වැටෙනවා. දැන් මේක විසඳන්න ගන්න නම් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මානුකූලව ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගත යුතුයි. හැබැයි භාවනා කරනකොට ඉගෙන ගත්තට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ කාටවත්. ඉගෙන ගැනීමෙන් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඉගෙන බණ ඉගෙන ගත්තා ලැබෙන්නේ මොකද්ද? උගච්චම. එතකොට ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඉගෙන ගත්තේ හාමුදුරුවරුන්ට කියනවා පුහුණුවක් කරේ නැත්නම් يعني පුහුණුවක් නැතුව ධර්මයේ ඉගෙන ගත්තේ අය සමාන කරලා තියෙන්නේ අනුන්ගේ හරක් බලන ගොපල්ලු. එහෙනම් උගත් පිස්සුවෝ දින හැමෝම ධර්මානුකූලව මම මෙච්චර හොඳට භාවනා කරා කිව්වට මම හොඳට හැසිරෙනවා කිව්වට බුදුහාමුදුරුව හඳුන්වන්නේ ඒ ශ්‍රාවකියා කවුරු කියලා? ගොපල්ලි. එහෙනම් මතක තියාගන්න ඔයගොල්ලෝ ගොපල්ලෝ. උගත් පිස්සුව තියෙන තාක්කල් ගොපල්ලෝ. තේරුණානි? අභිධර්මයේ දැනගන්න පුළුවන් ඒ ගොපල්ලෝ. පිස්සුව උගත් පිස්සුව. මම මෙච්චර ධර්මී දන්නේ. භාවනාවෙන් ඔය ගොපලු තත්ත්වය යහපතේ. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයේ තමන්ගේ ගොපල්ල ගොපල්ල කියලා බුදුහාමුදුරුවෝ හරක් බලන මිනිහා කිය අනුන්ගේ හරක් බලන. තමන්ගේ හරක් බලන එක කෙනත් නෙමෙයි. අනුන්ගේ හරක් බලන මිනිස්සයා ගතිය තමයි භාවනාවෙන් අඩු වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ දවස් පහෙන් ඔය ගොපලු ගතිය වැඩි වුණාද අඩු වුණාද කියන එක ඔයගොල්ලන්ට තීන්දුව කරන්න බෑ. ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලින් මට නම් තීන්දුව කරන්න. එහෙමනි. කටවහගෙන හිටියොත් ඒත් මටත් තීන්දුව කරන්න බෑ. දැන් ගොපලු ගතිය වැඩි කරගත්තද මෙහි ඇවිදilla අඩු වුණාද කියන. ඒ මොකද ගොපල්ලා වෙන්නේ අර ප්‍රඥාව සංඥාව ලෙස බාරගත්තා. එහෙමනි. උගච්ඡම ප්‍රඥාව ලෙස බාරගත්තේ දැන ගොපල්ල. මෙන ගුණයක් කිසිම නැහැ. භාවනාව ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුරු දේශනා කරන මේ ප්‍රඥාව කියන එක මලපතේ අකුරක් බැරි මිනිහට නැති මලපතේ අකුරක් තේරෙන්නේ නැති මිනිහටත් තියෙන්න පුළුවන්. තේරුණානේ. ඒ වගේ මේ ප්‍රඥාව උගත ළඟත් තියෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ශාසනයේ නිවන් දැකපු අය ගත්තෝ අතීතයේ ඔය කවුරුවම් මලපොතේ අකුරක්වත් දන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කොහොමද හදන්නේ? අපේ උගච්චම හිඳ මට මෙච්චර දේවල් තේරෙනවා, මට මෙච්චර උපාධි තියෙනවා, ඒක හිඳ මටයි ධර්මයේ තේරෙන්නේ කියලා හදන්නේ කොහොමද? එහෙම වුණොත් මේ ශාසනය මහක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැනගත්තේ මොනවා හරි දෙයක් කියද? ඕක මේ අවුරුදු 200කට මෙහා මිනිස්සු හදාගත්ත දෙයක් නේද?
උගච්චමේදීන් ඔය අවුරුදු 200කට මෙහා මිනිස්සු අනුමත කරගත්තේ මොකක් හරි බොරු ටිකක් දන්න. මොකද විශ්වවිද්‍යාලවල අලුත් දෙයක් උගන්වනවා, සත්‍ය උගන්වනවා. තේරුණා නේද? දැන් එන්නේ පිස්සු අරෝගණ ගියොත් තමයි ඔයගොල්ලෝ කරන භාවනාව සාර්ථක වෙන්නේ. ඔය පිස්සුව තියාගෙන කරන භාවනාව අනුන්ගේ හරක් බැලීමේ කෘත්‍යයයි. ගොපළු කෘත්‍යයයි. තේරුණා නේද? මේක විසඳ ගන්න තියෙන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රඥාව ගැන අපි ධර්මීය අහලා ධර්මීය ඉගෙන ගන්න ඕනේ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නම් අර උගත් විශ්වයෙන්මයි ධර්මිය. තේරුණා නේද? භාවනා කරමින් පුහුණුව ලබන ගමන් මේක ඉගෙන ගන්න ටිකක් ලේසි. මොකද පුහුණුවෙන් ලැබෙන්නේ උගච්චම නෙවෙයි, පුහුණුවෙන් ලැබෙන්නේ ප්‍රඥාව. පුහුණුවෙන් ලැබෙන්නේ ප්‍රඥාවයි. අර උගත් පිස්සුවින්ද ඒ ප්‍රඥාව හඳුන ගන්න බෑ. ඒක විකෘති කරන. දැන් එතන ඒක නිසාවෙන් අපි දැන් මේ ඔයගොල්ලන්ට ගෙදර වගේ නෙමෙයි මේ දවස් කීපය තුළ බුදුහාමුදුරුව පෙන්නන විදිහේම පුහුණුවකටපත් වෙන්න පුළුවන් තමන්ගේ අර උගත් පිස්සුව නැත්නම්. එහෙනම් එතනින් ප්‍රඥාව වැඩි වෙනවා. ඒ පුහුණු කාලයේදී ප්‍රඥාව වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි වෙච්ච ප්‍රඥාව හඳුන ගන්න නම් ප්‍රඥාව ගැන ධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් මේ අනුශාසනා කරන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රඥාව මොකද්ද කියලා තේරුම් ගන්න අවශ්‍ය ධර්ම කාරණා. නැත්නම් ඔයගොල්ලන් උගත් පිස්සුවට වර්ධනය කරලා දෙන්න මේවා උදව් කරගන්න එපා. ඒවා වැඩක් ඇතිව නෙමෙයි. Tamanට වෙන්නේ හානියක්මයි අනාගතේ සංසාරික වහානිය. මේ ජීවිතයට නෙමෙයි සංසාරික හානියක්. දැන් අපි බලමු එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන මේ ප්‍රඥාව කියන එක මොන වගේද, කොයි වෙලේද අපිට තියෙන්නේ. දැන් තියෙන තැන හා නැති තැන හඳුනගන්න. එතකොට සාංසාරික ඕනම සත්‍යයක් ගත්තා, ඕනම මිනිසෙක් ගත්තා, මේ බුදුහාමුදුරු දේශනා කරන ප්‍රඥාව උප්පත්තියෙන් ලැබෙන්න බෑ. උප්පත්තියෙන් ලැබිලා තියෙන එකක් නෙමෙයි. ඒකින්ද ඔයගොල්ලන්ගේ පරම්පරාවෙන් ප්‍රඥාව ගේන්න බෑ. වංශ වච්චමෙන් ප්‍රඥාව ගේන්න බෑ. කුල වච්චමෙන් ප්‍රඥාව ගේන්න බෑ. ඉගෙන ගත්ත දෙයින් ප්‍රඥාව පහළ වෙන්න බෑ. මොකද සාංසාරික සත්තුන්ට ප්‍රඥාව නැහැ. තේරුණා නේද? එතකොට දැන් ප්‍රඥාව කොහෙත්ම පිහිටන් නැති සත්තු ඉන්නවා. අන්නේ සත්තු අපි ඉගෙන ගන්න. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක දැන් බුදුහාමුදුරුවෝ දෙන දේ කරන්නත් බෑ, කරොත් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒක කරන්නවත් හැකියාව නැති සත්තු ඉන්නවා. ඒ කියන්නේ ප්‍රඥාව එයාගේ ජීවිත කාලයේදීවත් බලපාන්නේ නැහැ. එහෙම සත්තු තමයි සතර අපායේ ඉන්නේ සියලුම සත්තු. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාවක් වැඩෙන්න බෑ තිරිසන් සතුට. ඒ ජීවිත කාලේ ප්‍රඥාවක් අවල් දාවත් ඉතිරිවන් සතකින් ගුලි තියෙන්න බෑ. ඒ වගේම പ്രേත ලෝකයේ ඉන්න සත්තුන්ට ප්‍රඥාව ක්‍රියාත්මක නැහැ. ප්‍රඥාවක් නැහැ. ජීවුණු කරගන්නත් බෑ, ජීවත් වෙනකොට ලබා ගන්නත් බෑ. උප්පත්ති ස්වරූපයෙන්ම ප්‍රඥාව අහිමි කරලා අමාරයි. තේරුණානේ? ඒතරම් නිරේ ඉන්න සත්තුන්ටත් එහෙමයි. සතර අපාය සත්තුන්ට බෑ. මනුස්සයන්ගේ විශේෂත්වයක් බුදුහාමුදුරු දේශනා කරනවා. මේ මනුස්සය ළඟ උපත්යෙන් ප්‍රඥාවක් නැහැ. මනුස්ස ක්‍රියාකාරකම් වලින් ප්‍රඥාව හදාගන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලෝ ගියාත්මෙන් ප්‍රඥාව ගෙනාවා කියලා රංගපාන ඔක්කොම බොරු කාර. ධර්මයට විරුද්ධයි. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක කමක් නැහැ එතකොට. මම උපත්යෙන් ප්‍රඥාව ගෙනාවා කිව්වා. උපත්තියෙන් ප්‍රඥාව ගේන මිනිස්සුනේ. හැබැයි මනුස්ස ක්‍රියාකාරකම් වලින් ප්‍රඥාව හදාගන්න පුළුවන්. දැන් මනුස්ස ක්‍රියාකාරකමෙන් ඔයගොල්ලෝ මේ හැටපැන්නකම් හදාගත්තේ ප්‍රඥාව නෙවෙයි සංඥාවයි. ওই දෙකක් කියලා දැනගන්න. දැන් මනුස්ස ක්‍රියාකාරකම් වල තිරසන් සදාට වැඩි සංඥාව වැඩි කරගන්න පුළුවන්. ඒක සංඥාව වැඩි කරගන්න මිනිස්සු කරන දේ තමයි ඉගෙන ගැනීම. ඉතින් මොන්ටිසෝරියෙන් ඉඳලා ගරේ මොකක්ද අපි
අපි කියන්නේ නම් මොන්ටිසෝරියේ ඉඳලා කරේ ප්‍රඥාව වැඩි වුණා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම එකක් වෙන්න බෑ. වැඩි වුණේ මොකද්ද? සංඥා. ඒ වුණාට මොන්ටිසෝරියට නම දාන්නේ ප්‍රඥාවවත්ිය අන්තර්ගත වචන. ඒ ස්කෝල් වල එහෙම දාන්නේ නම් කොහොමද? සංඥාව ගැන කතාවක් නැහැ. මොකද ධර්මයේ දන්නේ. සංඥාව වර්ධනය කරලා දෙන, උගච්ඡම වර්ධනය කරලා දෙන ස්ථාන වලට, ආයතන වලට නම් දාන්නේ කොහොමද? ප්‍රඥා නරයන් රතන. නේද? ඒකින් ලැබා දෙන ප්‍රඥාව මොකක්ද? දැන් මේ වගේ බොරු කරලා නෙමෙයිද අපි වයසට ගිහින්. ඕවා නේද අපේ විශ්වාසය. දැන් ළමයි උගතෙක් නේ ප්‍රඥාවන්තයි කියලා ඔයගොල්ලෝ මනින්නේ මොකටද? ප්‍රඥාව. දැන් ළමයාට දැන් මොනවා හරි උගන්වනවා වගේ ගෙදර බල්ලටත් ඔයගොල්ලන්ට මහන්සි ගත්තා කියන්නේ. ළමයාට තරම් ගන්නන්න බෑ. මොකද මිනිස්සුන් නෙමෙයි. තේරුණා නේද? ඉතින් මම කියනවා බල්ලට ප්‍රඥාව තියෙනවා. අපේ ගෙදර බල්ලටත් තියෙනවා. මොකද ගෙදර ඉන්නේ උගන්ට උගත් කිස්සු ඇදී. අනිත් ගෙදර බල්ලට වැඩි අපේ ගෙදර බල්ලා ප්‍රඥාව. ඔන්න ඔහොම ওই ධර්මයේ විකෘති වෙයි. ඒවත් පළ දෙනවා මෙතන මේ භාවනාව. තේරුණා නේද? දැන් මෙතන භයානක තත්ත්වයක් තියෙනවා. ඔන්න ඔය පැටලවිල්ල තමයි. එහෙමනම් දැන් මනුස්ස උප්පත්තිය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නම් මනුස්ස ක්‍රියාකාරකම් වලින් ප්‍රඥාව ලැබෙන්න පුළුවන්. හැබැයි මනුස්සය ළඟ ප්‍රඥාව පවතින සීමාව ප්‍රඥාව කියන ධර්මතාවය සංකල්පනාවල නැත්නම් මේ සිතුම් පැතුම් වල හටගන්නේ බොහොම ස්වල්පයි. එහෙනම් ඔයගොල්ලන්ටත් ඒක සාධාරණයි. එහෙමනම් තමන්ගේ ජීවිත කතාවේ ප්‍රඥාව තිබිච්ච තැන් අල්පයයි. ප්‍රඥාව නැති තැන් මහවිශාලයි. එහෙමනම් දැන් අපිට ලේසි වෙන්නේ අපි ළඟ ප්‍රඥාව තිබිච්ච තැන් අඩු නම් ප්‍රඥාව නැති තැන වැඩි නම් තමන්ගේ වැඩි අත්දැකීම් තියෙන්නේ ප්‍රඥාව තිබිච්ච තැන ගැනද නැති තැන් ගැනද? ප්‍රඥාව ගැන එහෙනම් ඉගෙන ගන්නද පුළුවන් වෙන්නේ අපි ළඟ තියෙන්නේ අත්දැකීම් ප්‍රඥාව නැති තැන. එහෙනම් ප්‍රඥාව ගැන ඉගෙන ගන්නද ප්‍රඥාව නැති තැන ඉගෙන ගැනීම තමයි ලේසිම විදිය. මොකද තමන්ගේ උරුමේ ඒකයි. තේරුණාද? තමන්ගේ උරුමේ ඇයි ප්‍රඥාව නැති තැන වැඩි එකම. එහෙනම් අපි ඉගෙන ගන්න යනවනම් ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා බුදුහාඳුර දේශනා කරන නැතුව මේ ලංකාවේ ඉන්න උගත්තු දේශනා කරන කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒගොල්ලෝ ප්‍රඥාව කියන්නේ උගච්ඡම් සංඥාවට. බුදුහාඳුර දේශනා කරන ප්‍රඥාව නැති තැන තමා තුලින් විද්‍යාමාන වෙච්චි වතාවල් හුඟක් වැඩි. මේ වෙලාවෙත් ඒක හිම්මමයි. තේරුණානි මේ බණ අහනකොටත් හිම්මමයි. එහෙමනම් ප්‍රඥාව නැති තැන ඉගෙන ගැනීම ඉස්සෙල්ලම කළ යුතුයි. ප්‍රඥාව නැති තැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නැති තැන තියෙන ගුණය තමයි ලක්ෂණය තමයි ප්‍රඥාව නැ අකුසලිය තුල. එච්චරයි. අකුසලිය තුල ප්‍රඥාව ගැවිලවත් නැහැ. අකුසලිය තුල ප්‍රඥාව නැහැ. එන අපතලේ කියන්නේ ප්‍රඥාව නැති තැන තියෙන ධර්මතාවයට. එන අපි ළඟ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මිනිසෙක් වුණාට වැඩියෙන් තිබිලා තියෙන අපතලේ. ඒ ප්‍රඥාව නැහැ. ඒක විශ්වාස කරන්න බැරි කෙනාට තිසරණේ සමාදන් වුණාට වැඩක් නැහැ. බොරු සීල් ගත්තට වැඩක් නැහැ. ඒක තමන් කරන වංචාව. දැන් අපි ළඟ ප්‍රඥාව නැති තැනනේ හඳුනගන්න ලේසියි. වැඩියෙන් තියෙන්නේ නැති තැනනේ. ප්‍රඥාව නැති තැනක තියෙන ලක්ෂණය තමයි අකුසල. දැන් අකුසල් 10න් එකක් හරි තියෙන තැන ප්‍රඥාව නැහැ.
දහයම නෙමෙයි එකක් එක අකුසලයක් තිබුණොත් ප්‍රඥාව නැහැ. එතන ප්‍රඥාවන්තයෙක් ඉදී වෙන්න බෑ. දැන් අකුසලයක් අපි ළඟ තියනවද නැද්ද කියලා මනින්නේ කොහොමද? මනින්නේ බුදුහාමුදුරුවෝ මනින්නේ මේ අකුසල් කියන ඒවා කායික ක්‍රියාමත මැන්නේ. කායික ක්‍රියාමත අකුසලයේද කුසලයේද කියලා මනින්නත් පුළුවන්. ඒකත් බුදුහාමුදුරුවෝ කියා දීලා තියෙනවා. වාචික ක්‍රියාමත කතා කරන වචන මතත් අකුසලයේ තියෙනවා. කුසලයක් තියෙනවා. හැබැයි ඒකෙන් මනින්න බෑ මේ ප්‍රඥාව තියෙන තැනයි නැති තැනයි. මොකද වාචික කුසල් හෝ අකුසල් හෝ කායික අකුසල් නැති තැනත් අකුසලයේ තියෙනවා. දැන් කායික අකුසල් නැති තැනත් අකුසලයේ තියෙන්න පුළුවන්. වාචික අකුසල් නැති තැන අකුසලයේ තියෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන මේ බණ අහන වෙලාවේ ඔය කාටවත් නැහැ කායික අකුසල් එකක්වත්. මේ කාටවත් නැහැ වාචික අකුසල්. නමුත් අකුසලයේ තව කායික කුසල් නැති වුණාට වාචික කුසල් නැති වුණාට සංකල්පීය කුසල් මේ වෙලාවෙත් හටගන්නවා. ආන්නේ හටගන්නේ තැන ප්‍රඥාව තියෙන්නම බෑ. එහෙනම් ඉගෙන ගන්න වෙනවා සංකල්පීය කුසල් හටගන්නේ මොන ලක්ෂණයේ තියෙන්නේ කුසලයේ තියෙනවද? සංකල්පනාවල ඇලීම් ස්වરૂපයේ තියෙනවා නම් එතන කුසලයි. තේරුණනේ? සංකල්පනාවල ගැටීම් ස්වરૂපයක් විද්‍යාමාන වෙනවාද එතන තියෙන්නේ අපසල. එහෙනම් සංකල්පනාවල ඇලීම් තියෙන තැන ප්‍රඥාව නැහැ. සංකල්පනාවල ගැටීම තියෙන තැන ප්‍රඥාව නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට ඕක වෙන්නේ. අර උගත් පිස්සුවේ ඉන්න මම ප්‍රඥාවන්තයා කියලා සුදුරිදි පෙරවගෙන රඟපාල යනවා. ඒ ධර්මයේ දන්නේ තේරුණනේ. දැන් සංකල්පනාවල ඇලීම් තියෙන තැන ප්‍රඥාව නැහැ. මෙතන තියෙන්නම බෑ. ගැවිලවත් තියෙන්න. ඒකෙන් ගැවිලවත් තියෙන්න බෑ ප්‍රඥා ගුණය. සංකල්පනාවල ගැටීම් තියෙන තැන ප්‍රඥාව ගැවිලවත් තියෙන්න බෑ. දැන් ඔය සිංහලෙන් කියන සංකල්පනාවල ඇලීම් ස්වરૂපයට තමයි අවිජ්ජා කියලා පාලියෙන් කියන්නේ. එන අවිජ්ජා තියෙන තැන ප්‍රඥාව නැහැ. සංකල්පනාවල ගැටීමට තමයි ව්‍යාපාදේ නැත්නම් දෝමනස්ස කියන වචන දෙකෙන් කියන්නේ. එන සංකල්පනාවල ව්‍යාපාදේ දින තැන ප්‍රඥාව නැහැ. තේරුණානේ. දැන් ওই දෙක ওই වාඩි වෙලා සුදුරෙද්ද පෙරවගෙන අටසිල් ගත්තට අටසිල් රැක්කට ওই දෙකෙන් නිදහස්ද කවුරුවා? ආ එන්නේ එක පිළිගන්න. ඒක තමයි මෝඩකම. පිළිගත්තේ නැත්නම් මෝඩි. නැතු උගච්චමෙන් මේක විසඳෙන්නේ නැහැ. අර මෝඩකම ඇරෙනවද උගච්චම? නෑ. එහෙනම් හඳුන ගන්න ඕනේ. දැන් අපිට ඇති වෙන සංකල්පනාවල ඔය ඇලින් ගැටින් හැම වෙලෙම හටගන්නේ නැහැ. ඒක හරි. හැම වෙලෙම හටගන්නේ නැහැ. නමුත් හටගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. තේරුණානේ? උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මේ වාඩි වෙලා හිටියම ඔය තමන්ගේ දෙතිස් කුණප ශරීරයේ ඔය මොකක් හරි ශරීරාංගය රිදෙනකොට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය. එහෙනම් දෝමනස්සය තියෙන තැන ප්‍රඥාව තියෙන්න පුළුවන්. එහෙනම් අභිජ්ජා දෝමනස්ස තියෙන තැන ප්‍රඥාව තියෙන්න බෑ. තේරුණානේ? දැන් ඊගේ ශරීර කොටසල් රිදෙනකොට ඒක ඒකට අකමැති කියන එක අකමැත්තනේ අපිට ඇති වෙන්නේ. ආ අකමැත්ත කොහෙද තියෙන්නේ? එතන තියෙන්නේ අකුසලී. තේරුණානේ? හැබැයි ඒක කායික අකුසලී නෙමෙයි. වාචික අකුසල් තරම් බලවත්ුත් නැහැ මේ වගේ. හානි ලොකු බලගතුකම නැහැ. නමුත් අකුසලී. ඒතර අකුසලී තියෙන්නේ ඉන්න ප්‍රඥාව නැහැ. තේරුණානේ? දැන් ඊගාන ඇලීම කියන එක නැති වෙනවා. දැන් එහෙම අමාරුවක් තියෙනවා. ධනිස කැක්කුමයි. අපි කරන්නේ මොකද්ද? ඔය ඒ කැක්කුම ඇරෙනවා අපිට මේ ඔය ඉරියව් වෙනස් කිරීම. දැන් වෙනස් කරපුවම ඇති වෙන්නේ අලුත් ඉරියව්වට
වෙනස් කරපු වෙලාවෙම අපි ඇලෙනවද ගැටෙනවද ආයතන ප්‍රඥාව නැහැ තේරුණානේ එහෙනම් දැන් කායිකව දැනෙන කායික අරමුණේ ප්‍රඥාව නැති දැන මේ දෙකයි ඊට වැඩිය නෑ ඒක තේරුණානේ ඒ වගේම දැන් බණ ඇහෙනවා මං කියන එක මම මේ කතා කරන වචන ඔයගොල්ලන්ට දැන් මගේ කටහඬ වෙනස් වෙලා මං දැන් මොකක් හරි කියන රද්දය ඔයගොල්ලන්ට හරියට පැහැදිලි වුණ නැත්නම් මොකද්ද මේ කිව්වේ වචනේ කියලා තේරෙන්නේ නැත්නම් බණ ඇහුවට එතන ඔයගොල්ලන්ට ඇති වෙන්න සංකල්පනා ස්වරූපය මොකද්ද අකමැති එකද වෙන්නේ අකමැත්තද ආදෝමනස්ස එහෙනම් එතන අකුසලයේ නේද එතකොට දැන් මේවා මේවා ඔයගොල්ලන්ගේ වැරදිද මනුස්ස කමේ තියෙන ගුණද මේ ආනතෝ තමන්ගේ දෙයක් නෙමෙයිනේ මේක තේරුණානේ එහෙනම් මම දැනගන්න ඕනේ සියලු මනුස්සයන්ට ඔහොම තමයි ඔය අකුසලයේ හටගන්නේ එහෙනම් තමන් මානුමත කරන දෙයක නැති තැන අපිට අකුසලයේ හටගන්නේ තේරුණානේ එතකොට තමන් හදපු දෙය තමන්ට ආවේ තමන් හොඳයි කියපු දෙය නැති තැන ගැටුම් හොඳයි කියන තැන තියෙන තැන දැන් මෙතන දෙන්නේ ඉන්නවා එයා දැන් බලාපොරොත්තු වෙනවා කායිකක් කතා නොකර ඉන්න මොකද මේ පුහුණුවට දැන් බන්නට ඇහුවා මෙහෙම කරොත් හොඳයි මේ පුහුණුව ඉදා ඉතින් ගියා මතේ මොකද්ද මං අද මේ වැඩසටහනේ කායිකක් කතා කරන්නේ තේරුණාද නමුත් දැන් අනික අයත් මිනිස්සුන් ඒ හිතුවේ මිනිස්සුන් දැන් තව කෙනෙක් එහෙම නැතුව මොකට හරි බොරුවට කතාවට අල්ලගන්න කතා කරනවා. එතකොට මේ දෙවණුවේ නේ කතාවට අල්ලගන්න කතා කරන කෙනා පිළිබඳව අර කතා නොකර ඉන්න කෙනාට හිතෙන්නේ මොකද්ද? එතන අකුසලයේ නේද එතකොට කතා නොකර ඉන්න කෙනාට. තේරුණානේ. කතා කරන කෙනාට තියෙන ඇලීමක් නේද ඒක? ඒ කතා කරන් ආසාවම ඉන්නේ මොකක් හින්දාද? අකුසලයේ. තේරුණානේ මේකෙන් වඩාත්ම විපාකදායි අකුසලයේ කරන්නේ කතා නොකර ඉඳ උත්සාහ ගන්න කෙනාගෙන්ද එයාගේ තියෙනවනේ යටිමක් එතන අනික් කෙනා කතා කරනකොට ඒ වගේම කතා කරන්න පොළඹවන්න උත්සාහ ගන්න කෙනාගෙන්ද ඔව් එයාට ඩබල් විපාක අනුන්ට හානි කරනවා ධර්මයට අගෞරව කරනවා තේරුණානේ ඒ විපාක භාවනායේදී බලපාන නැන්නේ වගේ අකුසල් ගොඩක් තමයි මේ කරගෙන යන්නේ. ඒ හැම තැනම ප්‍රඥාව නැහැ. තේරුණානේ. ආ දැන් මේ වගේ වෙනවා. බලන්න කොයි තරම් දුරට මේම වෙනවද? දැන් අපි දවල්ට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. දැන් තමන් භාවනා කරලා තමන් හිතනවා මේක මගේ දියුණුව. දැන් මේ කියන අත්දැකීම දියුණුව. තේරුණානේ යන්නේ ඒක හදාගන්න මොකද බුගත් පිස්සුවත් එයාට තියෙනවනේ හොඳටම මොකද මිනිස්යන්ට මේ යුගයේ ඒක උරුමයිනේ ඒක ඔයගොල්ලොම නෙමෙයි සමාජයෙන්ම දීලාම ආරයිද තේරුණානේ නේද බලෙන් හදාගත්තේ නෑ පැරණි සමාජවල මිනිස්සු හොමේම කරේ නෑ මොකද බුගත් පිස්සුවක් නෑ ඉගෙන ගත්ත දේකුත් නෑ තේරුණානේ මේ ඉගෙන ගත්තේ ස්වභාව ධර්මයේ විතරයි මෙන්න නැතුම මේ එක එක හොයාගත්තේ බොරු විකාර ටිකක් හොයාගෙන අමුතු මනුස්සකමක් හැදුවේ නෑ ඒගොල්ලෝ. ස්වභාවික මනුස්සකමේ ජීවත් වෙනවා. තේරුණානේ? එවැනි ස්වභාවික මනුස්සකමේ ජීවත් වෙන්නේ නැති කාලයක බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඔන්නානික මේ කාලේ පහළ වෙන්නේ. පහළ වෙලා වැඩක් නෑ. උගත් පිස්සු එක බුද්ධත්වයේ ගැලෙමෙන්නේ. තේරුණානේ? දැන් තියෙනවා නේද බෝධිසත්වයේ මෙලව පහළ වෙන්න බුද්ධත්වයේ බුදු කෙනෙක් පහළ වෙන්න පස්මහා බැලුම් බලනවා කියලා. ආ ඔය තියෙන මොන කාලය දීපයේ දේශයේ කුලය මම. ඔකේ මම බලන්නේ ඇයි? දැන් මම කියන කෙනා මම කියන්නේ මිනිසියන්ගේ ගැහෙනු සත්තුනි. ඇයි බෝධිසත්වයේ මම කියන කෙනා තෝරන්නේ? මේක බලනවා එයන්නේ ආ බලලා යනවා කියන එක නෙමෙයි මෙහෙම මෙහෙම මේ පරිසර සාධක ටිකක් ඕනේ මේ බුද්ධත්වයට
දැන් අම්මා කියන කෙනා දරුවා කෙරෙහි දක්වන ආකල්පය වැදගත් දරුවාගේ ප්‍රඥාව වැඩි වෙන්න. තේරුණා නේද? දැන් උගත් පිස්සේ නම් අම්මා ළමයි විනාශයි. ඔයගොල්ලන්ගේ ළමයිත් වෙලා තියෙන්නේ ඒක. ඒ උගත් පිස්සුවෙන් දරුවෝ හදුවාට පස්සේ මොකද වෙන්නේ? උන්ට අර පිස්සුවනේ දෙන්නේ. සත්‍ය හොයන්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. තේරුණා නේද? ඒ වගේම දැන් කාලය කියන්නේ උගත් පිස්සුව තියෙන මිනිස්සු ජීවත් වෙන කාලයක පහළ වෙලා වැඩක් නෑ දැන් වගේ කාලෙ. ඒ ඒගොල්ලන්ට සංඥාව ලොකුයි ප්‍රඥාව වැඩක්. දීපය කියන්නේ ජීවත් ප්‍රදේශය. තේරුණා නේද? දැන් කර්මඵලයේ අදහන මිනිස්සු ජීවත් වෙන තැනක වෙන්න ඕනේ. බෞද්ධවාදීන් ජීවත් වෙන ඔයගොල්ලෝ වගේ අය ඉන්න තැනක පහළ වෙලා වැඩක්. ඒ ගණන්ට දන්නේ භෞතිකත්වේ. තේරුණා නේ? එතකොට ওই විදිහට බැලුවම ওই පස් මහා බැලුම් කියන එකේ අර්ථය ඕක. මේ ප්‍රඥාව එක්කයි මේ ගනුදෙනු කරන. මොකද මේ සංසාර විමුක්තිය අවබෝධ කරගන්න ප්‍රඥාව අවදි වෙන්න බෑ. අම්මත් බලපානවා මේක. මමත් බලපානවා. එහෙනම් මවගේ තියෙනවා දෙයක්. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ප්‍රඥාවන්තකම වැඩි කරොත් ඔයගොල්ලන්ගේ දරුවන්ට නිකම් මේක ගලාගෙන යනවා. ඒකෙහිඳ තමන්ට විතරක් නෙවෙයි මේ කරන පුහුණුව. තමන්ගේ පරපුරටත් ඒ පුහුණුවේ කොටසක් අයත් වෙනවා. තේරුණා නේද? එහෙම හිතන්න වෙනවා. එහෙම නැතු ඔය බොරු පිස්සු දේවල් ළමින්ට උගන්නලා වැඩක් නැහැ. තේරුණා නේද? ඒවා ජීවත් වෙන්න කියන්නේ කමන්නේ. මේ සංසාරය විමුක්තියට වැඩක් නැහැ. දැන් ප්‍රඥාව කියන්නේ එහෙම එක. දැන් ඔන්න ප්‍රඥාව නැති තැන මං කියවනේ අකුසලයේ තුල නැහැ. අකුසලයේ මැනගන්නේ කොහොමද තියෙන්නේන්ත කියලා. සංකල්පනාවල ඇලීම් ස්වરૂපයක් තියෙන තැන අකුසලය. සංකල්පනාවල ගැටීම් ස්වરૂපයක් තියෙන තැන අකුසලය. එහෙනම් සංකල්පනාවල ඇලීම් තියෙන තැන ප්‍රඥාව නැහැ. සංකල්පනාවල ගැටීම් තියෙන තැන ප්‍රඥාව නැහැ. එහෙම පිටින්න බෑ. තේරුණානේ? හැබැයි සංකල්පනාව ඇලීම් තියෙන තැන උගච්චම තියෙනවා. සංකල්පනාවල ගැටීම් තියෙන තැන උගච්චම තියෙනවා. සංඥාව තියෙනවා. තේරුණානේ? ඒක හින්දා දැන් මොනවා හරි අපි දේ වෛද්‍ය විද්‍යාව කියලා උගතේ බිහි වෙනවා. එයාට ගැටනොත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා තව මිනිහෙන් මරන්න පුළුවන්. මොකද එයා ළඟ තියෙන උගච්චම විතරයි සංඥා. තේරුණා නේ? වෛද්‍යවරු එහෙම අය නැද්ද? හොඳ වෛද්‍යවරු නැතුනේ මම මේ කියන්නේ. එහෙම අය බිහි වෙන්නේ නැද්ද? ආ කෑලි කපලා විකුණන වෛද්‍යවරු ලංකාවේ නැද්ද? බෙහෙත් මාෆියා ක්‍රමයට විකුණන වෛද්‍යවරු නැද්ද? දැන් ඒගොල්ලෝ උගත්තු නෙවෙයිද? ඈ මොකක්ද නැත්තේ? උගච්චම කියන්නේ සංඥාව. එතකොට එහෙම නැතුව පන්තිල් රැකගෙන ඉන්න වෛද්‍යවරු නැද්ද? ආන්නේ ඒගොල්ලෝ ළඟ ප්‍රඥාවක් තියෙන උගච්චමක් තියෙනවා. තේරුණා නේද? එහෙමනම් දැන් දරුවන්ට උගච්චම දුන්නේ හැටි ඔයගොල්ලෝ විනාශ වෙනවා. ඒ උගච්චම විතරක් දුන්නේ. ප්‍රඥාව කියන එක දෙන්න ඕනේ, දෙන්න වලින් උගන්නන්න බෑ. මේ ප්‍රඥාව කියන එක සංඥාවක් නෙමෙයි. තේරුණානේ? එතකොට එන්නේ එහෙම මේ උගච්චම කියන එක එහෙමනම් කිසි සම්බන්ධයක් ප්‍රඥාවට නැහැ කියලා ඉස්සෙල්ලා විශ්වාස කරන්න තමන් අදහන් දෙපා. මොකද මේ භාවනාවේ ආනිසංස උගච්චමට කේ තේරෙන්නේම නැහැ. තේරුණානේ? තමන්ගේ උගච්චම එක කිසි ගනුදෙනුවක් ඒ පඬිතකම් මොනවත් මේ භාවනාවේක සම්බන්ධිකුත් නැහැ. ඒකෙන් විග්‍රහ කරන්නේ අමුලික බුදු. තේරුණා නේද? මොකද නිවන් දැකලා තියෙන්නේ මේ වර්තමානයේ ඉන්න උගත්තිය. තේරුණා නේද? නිවන් දැකලා තියෙන්නේ මලපොති අකුරක් බැරියයි ඉන්නේ. කොයි කාලේ ඉඳලා නිවන් දැකලා තියෙන්නේ මිනිස්සු.
ඔය ගොල්ලෝ නම් මොකද තියෙන සුදුසුකම නියක් දැන් මොකක්වත් ඒක ඇති කරගන්න පුළුවන් දැනට නෑ කියලා මොකද පිස්සු වැඩ ටිකක් විතරයි කරලා තියෙන්නේ ඒ යුගයේ ඒ කාලේ මේ නරක කාලේ මේ නරක දීපේ දේශේ නරක අම්මා මව්ගේ පරම්පරාව අම්මා නරකයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ අම්මලාට ආයෙ සම් ඒගොල්ලෝත් ඉගෙන ගත්තේ මේ සමාජයේ තේරුණා නේද ඒකින්ද මේ එකක්වත් සම්බන්ධ වෙලා අපිට ඉස්සරහට යන්න බෑ තේරුණා නේද හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස්සු හැම දෙනාටම බුදුහාමුදුරුවෝ දේශනා කරන මිනිස්සු උපත්ය ලැබුවා නම් ඒ ප්‍රඥාව හදා ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දෙන ශික්ෂා පුහුණු වීම තුළ එච්චරයි මේකේ තියෙන එකම සුදුසුකම අපිට නැතුව අපිට ධම්මයෙන් ආපු සුදුසුකම නැහැ පරපුරෙන් ආපු සුදුසුකමක් නැහැ තේරුණා නේද එතනින් ගියාම රටෙන් ආපු සුදුසුකමක් නැහැ දේශපාලනයෙන් ආපු සුදුසුකමක් නැහැ ඉස්කෝලෙන් අධ්‍යාපනයෙන් ආපු සුදුසුකමක් නැහැ නිවන් දකින්න තේරුණා නේද හැබැයි මනුස්සත්වයේ තුල ඉපදීමේ සුදුසුකම හැම මිනිස්යාටම තියෙනවා අන්න ඒකෙන් විතරයි අපි ප්‍රයෝජන ගත යුත්තේ තේරුණා නේද ඉතින් මේ විශ්වාසය තියාගන්නම තමයි ඉස්සරහට මේ පුහුණුව වෙන්නේ දැන් ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ ප්‍රඥාමේ කොහොමද ප්‍රභේද තියෙනව ගොඩක් බුදුහාඳුර දේශනා කරනවා නිකම්ම ප්‍රඥාව හැම වෙලෙම සමාන නැහැ කියලා. මේකේ වෙනස්කම් තියෙනවා. දැන් ප්‍රඥාව බුදුහාඳුර බෙදනවා කාණ්ඩ ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව කියලා කොටස් දෙකකට ඉතිසෙල්ලම්. තේරුණා නේද? මේ නිවන් දකින්න කවදාවත් බෑ ලෞකික ප්‍රඥාවෙන් ඔන්න ලෞකික ප්‍රඥාවෙන් නිවන් දකින්න බෑ එතකොට නිවන අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන ප්‍රඥාවට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියලා එහෙනම් නිවන් දකින්න උදව් වෙන ප්‍රඥාව එහෙනම් ලෞකික ප්‍රඥාවවත් අර මතක තියාගන්න අපිට උරුමයෙන් ඇවිදින්නේ තේරුණා නේද මම මේ දැන් අපි ළඟ නෑ කියන්නේ ලෞකික ප්‍රඥාව ගැන ලෝකෝත්තරේ හදන්න මේ එනකොට තමන්ගේ උගච්ඡාමෙන් ලෞකික ප්‍රඥාවවත් ඇවිදින්නේ තේරුණා නේද එතකොට ලෞකික ප්‍රඥාව තව කොටස් තුනකට ධර්මයේ බෙදෙනවා ඒ තුන තමයි කාමාවචර මට්ටමේ ප්‍රඥාව රූපාවචර මට්ටමේ ප්‍රඥාව අරූපාවචර මට්ටමේ ප්‍රඥාව එතකොට ප්‍රඥා තුනක් ලෞකික මට්ටමේ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෞකිකයි කියන්නේ සංසාරයක් හදන්න උදව් වෙනවා කියන්නේ. එතකොට කාමාවචර ප්‍රඥාව සංසාරයක් හදන්න උදව් වෙනවා. තේරුණා නේද? රූපාවචර ප්‍රඥාව සංසාරයක් හදන්න උදව් වෙනවා. ඒ වගේම අරූපාවචර මේ ප්‍රඥාව සංසාරයක් හදන්න උදව් වෙනවා. ඒක හැබැයි ලෞකික ප්‍රඥාව. දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාව උදව් වෙන්නේ කාමාවචර මට්ටමේ සංසාරයන් නිර්මාණය කරන්න. ඒ ලෞකික ප්‍රඥාව මේ නිවන් දකින්න උදව් වෙන්නේ. ඒකෙන් සංසාරයක් හදන්න උදව් වෙනවා. තේරුණා නේද? දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාව උදව් වෙන්නේ කාමාවචර මට්ටමේ සංසාරයක් හදන්න පමණයි. හැබැයි වෙනසක් තියෙනවා. කාමාවචර මට්ටමේ ප්‍රඥාව කාම දුගති සංසාරයක් හදන්න උදව් වෙන්නේ. ඒ කියන්නේ හතර අපායේ උප්පත්තියකට උදව් වෙන්නේ. තේරුණා නේද? එහෙනම් කාමාවචර මට්ටමේ ප්‍රඥාව උදව් වෙන්නේ කාම සුගති සංසාරයන් නිර්මාණය කරන්න. දැන් ඔන්න ගැටලුවක් තියෙනවා. කාම සුගති සංසාරය කියන්නේ මනුස්සත්වය හා දේවත්වය. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගෙම නිකන් උගත් පිස්සුව නැත්නම් එක දෙයක් හොයා ගන්න පුළුවන් බුදුහාමුදුරනේ දක්වි. උගත් පිස්සුවට බෑ මේක හොයන්න. තේරුණා නේද? ඒ උගත් පිස්සුව කියන්නේ මොකද සංඥා ප්‍රඥාව කියලා බාර ගැනීම. උගච්චම ප්‍රඥාව කියලා බාර ගැනීම. දැන් ඔයගොල්ලන්ට ගිය ජීවිතයේ පසුගිය ජීවිතයේ මැරලානේ දැන් මේ මිනිස්සෙක් උනේ. මොකද ඉදා ඉඳලම මනුස්සයෙක් නෙමෙයිනේ අපි. ඔයගොල්ලන්ගේ වයස අනුව මෙන්න මේ දා තමයි දැන් අවුරුදු 60කට ඉස්සෙල්ලා මම මනුස්සයෙක් වුණේ.
දෙලක්කඩ ගියාගි 50කට ඉස්සෙල්ලා මම මිනිස්සෙක් වුණේ ඔහොම වයසක් ගියාගි ඔය ඔය ඉස්සෙල්ලා කියන වයසේ මෙහා මිනිස්සෙක් වෙන්න කලින් එහෙනම් දැන් මේ මනුස්සත්වය ලබන්න උදව් වෙන්නේ ප්‍රඥාවද ප්‍රඥාව තියෙන එකක්ද නැත්නම් අකුසලයේද එක දැන් ලෞකික ප්‍රඥාවේ කාමවචර ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද සංසාරයන් නිර්මාණය කරනවා ඒ සංසාරයේ මොන වගේ එකක්ද කාම සුගති දැන් මනුස්සත්වයේ කාම සුගතිද කාම දුගතිද ආ එහෙමනම් දැන් පේනවද ඔයගොල්ලන්ට අතීතයේ ප්‍රඥාවක් තමයි උදව් වෙලා තියෙන්නේ මේ ජීවිතයේ මනුස්සත්වයේ ලබා ගන්න. තේරුණානේ? හැබැයි 60 පැනනකන් ඕ ඒ ප්‍රඥාවෙන් උප්පත්තිය ලැබුව එක නැති කරගත්ත එක තමයි ওই වංශ කතාව නා. තේරුණානේ? වංශ කතාවේදී එන්නේ ඕකට විරුද්ධ දෙයක් කරලා. දැන් එන්නේ ඒක නොකර තමයි මේ භාවනාව වඩන්න ඕනේ. ඒ කියන්නේ අලුතෙන් උපදින්න ඕනේ. තේරුණානේ අවුදේ උපදිනවා කියන්නේ අර genaව ප්‍රඥාව ප්‍රඥාව හින්දානේ ලෞකික ප්‍රඥාව හින්දානේ මිනිස්සෙක් උනේ කාමාවචර ප්‍රඥාව ඉස්සර පුරුදු කරපු හින්දානේ දැන් නම් තීර්ෂණෙක් වෙන්නේ බෑ සතර පාය සතෙක් වෙන්නේ බෑ තේරුණානේ දැන් ඒකත් අහිමි කරගත්ත එකට තමයි ඔය 60 පෙන්නට පස්සේ අපායයයි කියලා බය වෙන්නේ මොකද දරුගත් ඉස්සුව තේරුණා ඒ ඉපදුනේ මිනිස්සේ කියලා. දැන් නලියෙන්ම මෙතන මරුණාට පස්සේ අපායයි. ඉතින් දැන් කෝ ප්‍රඥාව. ඔයගත් පිස්සු වෙන්නේ නෙමෙයි, දී පිස්සු වෙන්නේ නෙමෙයි, දී වැඩ කරන්නේ. එහෙම හිතන. ඒකින්ද තමයි ප්‍රඥාව නැහැ කියන්නේ. තේරුණානේ? ඉතින් නම් මේ හැට පැන්නට පස්සේ ඔන්න රෝවාන් කුලප්පුවක් හදාගෙන මෙන්න භාවනා කරලා රුවන් වෙන. ඒකත් හැදුවේ රාජ්‍යා උගත් ඉතිව. තේරුණානේ? ඒ එහෙම ආයට මේ භාවනාවෙන් පළ ගන්න බෑ. තව විනාශයටපත් වෙනවා. අර උගත් පිස්සුවම තමන් විනාශ කරනවා. ආ දැන් හරි. දැන් ඔතන තව දැනගන්න ඕනේ. ඒකට තේරුණානේ කාමාවචර මට්ටමේ ප්‍රඥාවෙන් කරන්නේ කාමාවචර සංසාරය නිර්මාණය කරන්න උදව් වෙනවා. වෙන නැතිව ලොකු දෙයක් කරලා දෙන්නේ නැහැ. ඒකත් හොඳයි මොකද කාම දුගති සංසාරයක් හදන්නේ නැහෙනි. අන්නේ වාසිය විතරයි මේ කාමාවචර ප්‍රඥාවේ තියෙන්නේ. වෙන කිසි වාසියක් නැහැ. තේරුණා නේද? නිවන් දකින්න සුදුසු නැහැ මේක. ඊට වැඩිය මේ ලෞකික මට්ටමේ මේ ඉහළ ප්‍රඥා තියෙනවා. දැන් රූපාවචර ප්‍රඥාව මහ විශාලයි, දැවැන්තයි කාමාවචර ප්‍රඥාවට වැඩිය කියලා බුදුහාමුදුරු දේශනා කළා. එහෙනම් රූපාවචර ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? දැන් කාමාවචර ප්‍රඥාවෙන් නම් කරන්නේ කාම සුගති සංසාරයන් නිර්මාණය කරනවා. රූපාවචර ප්‍රඥාවෙන් රූපාවචර සංසාරයන් නිර්මාණය කරනවා. එහෙනම් බ්‍රහ්මත්වය නිර්මාණය කරනවා. රූපාවචර බ්‍රහ්ම. වෙන මොකක්වත් නිවන් අවබෝධ වෙන්නේ ඒක සුදුසු නෑ. ඒ ප්‍රඥාවෙන් සංසාර විමුක්තිය අවබෝධ වෙන්නේ නෑ. සංසාර විමුක්තිය විදිහට ඒක නෙමෙයි අවබෝධ වෙන්නේ රූපාවචර සංසාරය නිර්මාණය කරලා දෙනවා. ඒකත් හැබැයි ප්‍රඥාව. තේරුණානි? ඒකට කියනවා රූපාවචර ප්‍රඥාව. දැන් අරූපාවචර ප්‍රඥාවෙන් එහෙනම් කරන කෘත්‍ය තමයි අරූපාවචර සංසාරය නිර්මාණය කරලා දෙනවා. තේරුණානි? දැන් ආලාර කාලාම බෝධිසත්වයන්ට ඉගැන්වේ සංසාර විමුක්තියට තියෙන ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව කියලා යාගියා දුන්නේ රූපාවචර ප්‍රඥාව. ඒක නිකන් ඔයගොල්ලෝ වගේ මේ මේ අභිධර්ම පොත් කියෝලා, බණ පොත් කියෝලා නිකන් පොතේ දැනුමක් නෙමෙයි. ප්‍රායෝගිකව ලබලා එයා ඉතෙල්ලා බෝධිසත්වයන්ට උගන්නලා බෝධිසත්වයන්ට ලබා දුන්නා. ගුරු හරකම් දීලා ලබා දුන්නා. ළමා දීලා කිව්ව කියලා ළමා දුන්නට පස්සේ කියනවා ඔය කාමාවච ඔය දැන් ඉස්සෙල්ලා ජීවත් වුනේ මානසික தත්ත්වේ කාමාවචර මානසික தත්ත්වයයි මේ මේ ටික කියන්නේ ආලාර කාලා මේ බුද්ධත්වයන්. තේරුණා නේද? නැතු උප්පත්තියෙම ගినాපුවා නෙමෙයි ඉස්සරේගෙන නැති බුද්ධත්ව කාලේ මේ ජීවිතයේදී මිනිසෙක් විදිහට ගියා දුන්නේ ආලාර කාලා.
දැන් කාමාවචර මානසික தත්වයට වැඩිය මෙතන දුක නෑ. මෙතන දුක නෑ. ඇත්තටම දුක නෑ. සංසාර දුක විද්‍යාමාන නෑ රූපාවචර මානසික தත්වයේ. රූපාවචර ප්‍රඥාව තියෙන තැන සංසාර දුක විද්‍යාමාන වෙන්නේම නෑ. දුකක් නෑ. තේරුණාද? ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නේ දුකයි. ප්‍රඥාවේ කෘත්‍ය දුක අවබෝධ වීම. මෙන්න කෘත්‍යයක් මේකේ නෑ. උගත් පිස්සුවක් මෙතන නෑ. තේරුණානේ? එතකොට දැන් ආලාර කාලාම කියනවා මේක තමයි සංසාර විමුක්තිය ලබා දෙන මං අවබෝධ කරගත්තේ ලෝකෝත්තර ප්‍රඥාව කියලා. ඔන්න බෝධිසත්වයන්ට උගන්වපු එක. බෝධිසත්වය ඒක පිළිගන්නේ නෑ ලැබුවට. දැන් ඔයගොල්ලෝ කොහොමද එහෙනම් නිකන් එළි දැකලා බුදුරැස් දැකලා මං සෝවාන් කියලා කියන්නේ මොකකින්? ප්‍රඥාවෙන්ද? උගත් පිස්සුවෙන්ද? අන්නේකට මුලා වෙලා මෙන්නේ නැද්ද භවනා කරනකොට අර වගේ බොරු වැඩ කරන ප්‍රඥාව ගැන දන්නේ දැන් ලංකාවේ ඇවිත් වෙලා දින ඕක නෙමෙයි තේරුණානේ ඉතින් එන්නේ එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ දැන් ඊගාවට තව මෙහෙම ගැටලුවක් වෙනවා දැන් මේක ප්‍රතික්ෂේප කරපුවම බෝධිසත්වයෝ එහෙනම් මං කියන එක අහන්න නැත්නම් මෙහෙම තව ගුරුවරයෙක් ඉන්නවා එයා ළඟටපත් යන්නේ. එයා මට වැඩි වෙනස් දෙයක් කියනවා. ඒ කවුද ආලාර කාලා? එයා ළඟට ගියාම උද්දකාරම් පුත්‍ර. එයා ළඟට ගියාම කියන්නේ මොකක්ද? ආලාර කාලාම කියන ප්‍රඥාව සංසාරයක් හදනවා. සංසාර විමුක්තිය අවබෝධ වෙන ප්‍රඥාවක් නෙවෙයි. මොකද මේ ප්‍රඥාවෙන් දුක අවබෝධ වෙනවා කියන එක ආලාර කාලාමත් දන්නවා. ඔයගොල්ලෝ විතරයි දන්නේ නැත්තේ. ඔයගොල්ලෝ දන්නේ දුක අවබෝධ වෙන්නේ උගච්චමෙන් කියලා. කොයිතරම් පහද්ද? තේරුණානේ. දුක අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන් කියන එක ආලාර කාලාම දන්නවා. ඒකෙහිඳ තමයි කාමාවචර දුක නැති තැන අවබෝධ කරගෙන බෝධිසත්වයන්ට ගියා දුන්නේ. තේරුණානේ. ඒ ප්‍රඥාව තියෙනවා යාට. ඔයගොල්ලන්ට තියෙන උගත් පිස්සුව. ඔය උගත් පිස්සුවට දුක අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධයෙන්නේ දැප කියලා දුකමයි. තේරුණානේ. මේක තමයි උගත් විශ්වයෙන් කරන සංඥාවෙන් කරන බොරුව. දුක අවබෝධ වෙන්නේ. දැන් උද්දකාරාම පුත්‍ර කියනවා ආලාර කාලාම කියන තැන නෙමෙයි මෙන්න මෙතන තියෙන්නේ මේ ප්‍රඥාව තමයි සංසාර විමුක්තිය. තේරුණානේ. ඒ කියන්නේ මොකද්ද? අරූපාවචර ප්‍රඥාව. දැන් ඒක නිකන් කියනවනේ ඔයගොල්ලෝ වගේ පොත් බලලා කියෝලා සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා කරලා ඔය පල්හැලි කියෝලා කියන එක නෙමෙයි මේ. අරයා ඒක ලබාගෙන ගෝලයාට ඒක ලබා දීලා කියන්නේ. තේරුණා නේද? ගෝලයාට ලබා දෙන විදිය කියනවා නේද? පාඩම් කරලා විභාග ලියලාද ඔය ලබාගත්තේ? විශ්වවිද්‍යාල ගිහිල්ලා ලබාගත්තේ? නෑ, පුහුණු වෙලා. අධ්‍යාත්මික පුහුණුවෙන් භාවනා තේරුණානේ. ඒක ලබා දීලා කියනවා මෙතන තමයි සංසාර විමුක්තිය නියෝජනය කරන ප්‍රඥාව තියෙන්නේ. බෝධිසත්වයේ ඒක ප්‍රතික්ෂේප කරන. තේරුණානේ. අන්න එහෙම මේක ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තමයි බුද්ධ අංකුරේක තියෙන ප්‍රඥාව. තේරුණානේ. දැන් ඔයගොල්ලෝ ළඟ එළියක් දැක්කම් බුදුරැස් දැකපු පාසකම්ම කිව්වොත් මම භාවනා කරලා මෙන්න මෙහෙම රැස් දැම්ම එළි දැක්කා ඔයගොල්ලන්ගේ විශ්වාසය ඒක තමයි දියුණුව මටත් එහෙම ලැබුණොත් හොඳයි ඒ කියන්නේ මොකක්ද ඕක ප්‍රඥාවේ ගැවිලුවක් තියෙන කෑල්ලක්ද ඕක තමයි උගත් කිසි තේමනි නෑ ඒකෙන් වෙලිලා නේද ඉන්නේ නෑ මොකෙක් හරි කිව්වොත් මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ කියලා ඒ පස්සෙන් යන්නේ මොකද ඔයගොල්ලෝ ප්‍රඥාව නැති ඉඳන් නෙමෙයි තේරුණානේ දැන් එහෙම වයසට ගියේක නෙමෙයිද මුනි දැන් සංසාර විමුක්තිය අපේක්ෂා කරාට ඒ මිනිස්සුන්ට තව මුලා වලට අහු වෙන එකෙන් වළකින්න ලේසියෙන් බෑ කාටවත් තේරුණානේ. සෝවාන් කුලප්පුව තිබ්බට වැඩක් නෑ ප්‍රඥාව නැතුනේ. හොරට සෝවාන් වුණා. තේරුණානේ.
එකේ කාට අහු වෙනවා කපුටත් අහු වෙනවා කට්ටඩියටත් අහු වෙනවා ශාස්ත්‍ර කාර්යයටත් අහු වෙනවා හඳහන් කාර්යයටත් අහු වෙනවා ඔය ටික ඔක්කොම කරගෙන ඉන්න යන්නේ ඕක තමයි උගත් විත්තියේ ලක්ෂණ බුදුහාමුදුරුවනේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණේ නෙමෙයි කියනවා අර පොතේ තිබුණා මෙහෙම අහවලා මෙහෙම කිව්වා ලංකාවේ වුණ නෙමෙයි කියන එක අහන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ කයි පිළිගන්නු කවුද මේ තිසරණේ සමාවදන් ඇති උපාසකම් දැන් කො ප්‍රඥා එර්මනි නැත්නම් ඉන්දියාවේ රජ්ජුරු කියන එකයි අහන්නේ කොහො තිසරණේ මා බුදුහාමුදුරුවෝ නෙමෙයි යත් කිව්වේ ඔන්න උගත් සිස්සිය මොකද මරා දන්නේ නැත්තේ ප්‍රඥා බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නේ දැනගන්න දන්නේ නැති ඔය අතර මං එනවා තේරුණා නේද දැනගත යුතු එකම ධර්මයේ ප්‍රඥාවමයි අපි බලමු උත්සාහ කරලා මේ දවස් කීපය තුළ මේකේ තියෙන මොනවා හරි අපිට ඉගෙන ගන්න පුළුවන් ඒ ඉගෙන ගත්ත ධර්මයට ඔයගොල්ලන්ගේ භාවනාවේ වටිනාකම ඔයගොල්ලන්ට තියෙනවා නැත්නම් හැමදාම ගැටි ප්‍රශ්නමයි තේරුණා නේද ඒ ප්‍රගතිය අපේ නෑ මනින්නේ උගත් සිස්සු තේරුණා සංඥාවෙන් ප්‍රඥාවමයි යනවා ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඕක ලැබෙන හොඳ ප්‍රතිඵලයක් නෙමෙයි තමන්ට වෙන ලොකුම හානිය සංසාරේ අතරමං වෙන ලේසිම ක්‍රමය සංසාර විමුක්තිය අවහිර වෙන තැන අය පුහුණුව ලැබුවට වැඩක් නෑ දැන් එහෙමනම් ඊගාවට බලන්න ඕනේ දැන් බුදුහාමතරෝ අර උද්දකාරාම පුත්‍ර කියපු ප්‍රඥාවත් ඒක ප්‍රතික්ෂේප කරනවානේ ඕක නිවන සංසාර විමුක්තිය ලැබෙන ප්‍රඥාව නෙවෙයි ඊට පස්සේ ඒව ඔක්කොම අත්හැරලා තමයි බුද්ධත්වයේ ලැබුවට පස්සේ දේශනා කරන්නේ මෙන්න මේකයි ලෝකෝත්තර ප්‍රඥාව තේරුණානේ ආ එහෙනම් ප්‍රඥාව නැති තැනම් මං කියවලි නෑ කොහෙද නැත්තේ අකුසලයේ තුල ඒ කියන්නේ අකුසලයේ තියෙනවද නැද්ද කියලා මනින්නේ කොහොමද කායික ක්‍රියාවලින් මෙන් නැගිද දැන් උතරනේ වාඩිලා ඉන්න ඔය ගොල්ල ළඟ අකුසලිය තියෙනවද නැද්ද කියලා මට කීයකද බැරි ඇයි මට තේරෙන්නේ නැති හින්දා ඔය ගොල්ලන්ගේ සංකල්ප තේරුණානේ දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා මෙහෙම මම බණ කියනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මිය කියන්නේ මම ඒ කියන හින්දා මල් ළඟ අකුසලයක් නැහැ කියලා ඔයගොල්ලෝ තීන්දුව කරෝ හරිද වැරදි තේරුණානේ ඇයි එහෙම වැරදෙන්නේ මොකද අකුසලිය රඳාපව දෙන්නේ ඒ පුජ්‍යලයාගේ සංකල්පනාව මත මම බණ කිව්වත් මට ඇති වෙන්න බැරිද අභිජ්ජාවේ අපාද තේරුණා නේද ආ එහෙනම් මල් ළඟ ප්‍රඥාව නැති තැන් තියෙන්න බැරිද කියන්න පුළුවා ඒක 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 තේරුම් ගන්න එහෙම නැතුව තමයි මේ හරි දැන ඉන්නවා කියලා බොරු කරන රංගපාන අයට මේ භාවනාවේ ප්‍රගතියක් මනින්න බෑ තමන් කොච්චර මහන්සි තේරුණා නේද නේ එහෙම මිනිස්යන්ගේ හැටි ද ඉස්සලා දැනගන්න. අපි ඔක්කොම මිනිස්සු නා මනුස්ස මනස වැඩ කරන්නේ මේ විදියට තමයි. තේරුණා නේද? ඒක නැතුව මේ අමුතු විදියක් ආහවලාගේ හොඳ විදියක් ආහවලාගේ නරක විදියක් කියන එක නෙමෙයි තියෙන්නේ එකම විදියක් තමයි තියෙන්නේ. ඒවා භාවිතා කිරීම තමයි අනරක අකුසල් වැඩි වෙන්න හෝ අඩු වෙන්න හේතුව. තේරුණා නේද? ඒක ඒ නේ විදියට සමව සලකන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ මනුස්සත්වයේ. ඊළඟට දැන් ආලාර කාලාමර කියා දුන්නනේ බෝධිසත්වයන්ට කොහෙද රූපාවචර මානසික තත්ත්වයේ තියෙන ප්‍රඥාව සංසාර විමුක්තියේ ප්‍රඥාවයි කියලා. ඒ කියන්නේ ඒ මට්ටම ලබා ගන්න ගෙන්වන්නේ බෝධිසත්වයන්ට. ඒ ලබා ගන්න යා කරේ මොකක් වන්නේ? කරේ අපිට මේ සංකල්පනා හටගන්න පුළුවන් ක්‍රම තියෙනවා මිනිස්සෙක් විදිහට හයක්. ඇහැට රූපයක් පේනීම එක ක්‍රමයක්. ඒකෙන් ඇති වෙන්න පුළුවන් සංකල්පන. කන්ට රද්දයක් ඇහිීමේදී සංකල්පන ඇති වෙනවා. තේරුණා නේද? එහෙනම් දිවට රසක් දැනනකොට, නාසයට ගඳ සුවඳ දැනනකොට, කයට ස්පර්ශයක් දැනනකොට, මනසට මොනවා හරි කල්පනා වෙනකොට. ඔන්න ඔය හය ක්‍රමයට සංකල්පනා මිනිස්සෙකුට පහළ වෙනවා. එර්මණි දැන් ඔය සංකල්පනා වලනේ අර අකුසල් ස්වરૂපයේ හටගන්න ඕනේ දැන්
ඔය හය පොලෙන්ම පුළුවන් අපිට අවිජ්ජා සංකල්පනා හා ව්‍යාපාද සංකල්පනා ඇති වෙන්න. ඒ කියන්නේ ඇලීම් සංකල්පනා හා ගැටීම් සංකල්පනා ඇති වෙන්න ඇහත් උදව් වෙනවා අපිට. ඇහැට රූප පෙනීමත් උදව් වෙනවා. කනට ශබ්ද ඇහිීමත් උදව් වෙනවා. දැන් නාසයට ගඳ සුවඳ දැනීමත් උදව් වෙනවා. කයට ස්පර්ශ දැනීමත් උදව් වෙනවා. තේරුණානේ? නිකන් දැන් ඔයගොල්ලෝ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් මනසට මොනවහරි මතක් වීමත් මේ අකුසල් සංකල්පන ඇති වෙන්න එක උදව්වක් අපිට. අපි දැන් ධර්මයේ කියනවා මනෝ ඉන්ද්‍රිය කියන එකේ අරමුණු ස්වરૂපය වර්තමාන විතරක් නෙවෙයි. අතීත අනාගත වර්තමාන කියන ඕන එකට අහු වෙන එක. නමුත් ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය වර්තමාන අරමුණු විතරයි ගන්න. ඒ කියන්නේ ඇහැට පේන්න බෑ ඉස්තරහා නැති රූපයක්. තේරුණානේ? දැන් ගහක් පේනවනම් අපිට ගහ ඇහැ ඉස්තරහා තියෙන්න ඕන. කුරුල්ලෙක්ගේ හඬක් ඇහෙනවනම් අපිට ඒ කුරුල්ලා ළඟ කෑ ගහන්න ඕන. තේරුණානේ? දැන් එහෙම වෙන සිද්ධිය වලට කියන වර්තමානයි. දැන් භාවනා කරන උපාසක අම්මට බුදුරැස් පේන එක එහෙනම් වර්තමානද? අර උගත් පිස්සුවට හරි ඉහෙලා ගියන්නේ බුදුරැස්. බුදුරැස් පේන එක භාවනා කරනකොට වර්තමාන අරමුණක්ද? නෑ. ඒක මනසෙන් එන අරමුණ. තේරුණානේ? එහෙනම් වැඩිකල් නොගිහින් ඇහැ භාවනා කරලා බුදුරැස් පෙවුනොත් එයාට තව නොබෝ කාලයකින් පේනවා මලයක්. දැන් මලයකා සැවැහැයි කිද්ද? නෑ. හොඳට මතක ගියා ඔන්න බුදුරැස් පෙවුනොත් ළඟයි මලයකා මේ ඉඳලා. ඒ උගත් පිස්සුවට හරි ලොකුයි ඉතින්. බුදුරැස් ලොකුයි. ලොකු මුනේ ඇටිය ගේනවා මලයකා. ඒ කියන්නේ මනසට බුලුවා ඕන එකක් හද. බුදුරැස්ව දණ්ඩක් පුළුවා. යකාගේ රූපය හදන්නත් පුළුවන්. ඇහැට බෑහෙන. ඇහැ ඊට වැඩිය ප්‍රබලයි. එක්කෝ බුදුරැස් තියෙන්න ඕනේ පේන්න. බුදුරැස් නැත්නම් පේන්න බෑ. ඒකින් ඇහැට පේන්නේ නැහැ බුදුරැස් කවදාවත්. තේරුණා? ඇහැට පේන්නේ නැහැ බුදුරැස් දේ දුන්නා පේන්න. හැබැයි ඉස්තර දැකපු දේ දුන්න බුදුරැස් කරන්න පුළුවන් මනෝ ඉන්ද්‍රිය. ඕක තමයි ප්‍රඥාව නැති තැන තියෙන මුලාව. උපාසකම්මලා ඉස්තර දැකපු දේ දුනු තමයි දැන් හැට පැන්නට පස්සේ බුදුරැස් දහවනා කරලා ආනි සංසලවල නරක කාලේ නරක වායස කාලේ දීපේ දේදේ ගුලිය මම ඔක්කොම නරකයි. නරකකමට සමාන රැවටීම. මේ රැවටීමට හේතුව ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව හඳුනන්නේ නැතිකම. ධර්මය නොදන්නකම. තේරුණානේ? එහෙනම් ඔයගොල්ලන්ට භාවනා කරලා ඔය හැදෙන ලෙඩ ඔක්කොම ඔය මියෝ මනසින් හදන බොරු මලයක්. තේරුණානේ? ඒක උනේ ඇයි? ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා නොදන්නකම. ඒකට තමයි ලේ මුත්‍රා පරික්ෂා කර කර රට පුරා ඇවිදලා මෙහි ආවේ. ඔන්න උගත් පිස්සුව තමන්ට දෙන භාවනාවෙන් දෙන ආනිසංස. තේරුණානේ? මේකට හේතුව ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තේ නැතිකම. දැන් බලන්න ඕනේ අර බුදුහාමුදුරුවෝ දැන් බෝධිසත්වයන්ට ආලාර කාලාම කිව්වේ මේ රූපාවචර ප්‍රඥාව ලබා ගන්න මෙන්න මේමයි. ඔය දැන් මේ අකුසලයේ ඇති වෙන්න පුළුවන් දොරටු හයක් තියෙනවානේ. ඔය දොරටු හයෙන් මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස අකුසලිය හක් කරන්න. ඒකට මෙන්න මේක ජප කරන්න නැත්නම් මේ සමත භාවනාව කරන්න. එයා දෙන්නේ නැතිනේ කමටහන්.
මෙහෙම කරන්න එතකොට මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස හක් වෙනවා. ඒ කියන්නේ අකුසලිය හක් වෙනවා. මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස නැති තැන තමයි රූපාවචන මානසික තත්ත්වේ. ඕක තමයි රූපාවචන මානසික තත්ත්වේ කියන්නේ. තේරුණා නේද? හැබැයි එතෙන්දී ප්‍රඥාවක් තියෙනව නැතිනේ. ප්‍රඥාවක් තියෙනවා එතන. ඊට අමතරව ඔය රූපාවචර ප්‍රඥාව හෝ අරූපාවචර මට්ටමේ ප්‍රඥාවක් එන තැන තව හාස්කමක් වෙනවා අපේ ජීව රටාවේ, ජීවිත රටාවේ, සාංසාරික රටාවේ. ඒ හාස්කම තමයි අර වර්තමාන ඉන්ද්‍රිය తాවකාලිකව මැරෙනවා. ඒකමනේ. දැන් අකුසලයේ හදන ඉන්ද්‍රිය හයක් තියෙනවනේ අපිට. දැන් මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස් යටපත් වුණොත් අනිවාර්යයෙන්ම එහෙම යටපත් වෙන තැනදී පංච ඉන්ද්‍රිය අක්‍රියයි. දැන් එහෙනම් ආය පංච ඉන්ද්‍රියෙන් හදන්න බෑනේ අකුසලේ. තේර අවිජ්ජා දෝමනස් හදන්න බෑනේ. එහෙනම් මනෝ ඉන්ද්‍රිය තුලත් අවිජ්ජා දෝමනස් නැති තැන තමයි රූපාවචර මානසිකව. දැන් අලාර කාලාම කිවි ඔතන තමයි නිවන තියෙන්නේ. ඔතන තමයි සංසාර විමුක්තිය. තේරුණානි. දැන් උද්දකාරාම පුත්‍ර කිව්වෙත් ඕකෙම තව කොටසක්. මනෝ ඉන්ද්‍රිය තුල අර පංච ඉන්ද්‍රිය අක්‍රිය වෙලා මනෝ ඉන්ද්‍රිය තුල අවිජ්ජා දෝමනස්ස නැති ගුණයක් ඇවිදිලා තව ඉහළට ගිය සංඥා ස්වરૂපය. මේ හැම තැනම තියෙන සංඥාව. තේරුණානි. දැන් ආලාර උද්දකාරාම පුත්‍ර බෝධිසත්වයන්ට කියන්නේ අවසාන මට්ටමේ සිහුම්ම සංඥාව මොකක්ද? සංඥාව කියන්නේ උගත් පිටුවට ඕරේක. උගච්චමෙන් ලැබෙන සංඥාව තමයි. හැබැයි රූපාවචර සංඥාව උගච්චමෙන් ලැබෙන්නේ නැහැ. තේරුණානේ? භවනා වුණෝකින් ලැබෙන්නේ. දැන් උද්දකාරාම පුත්‍ර කියපු අවසාන සංඥාව නේව සංඥා නා සංඥා. ඒ සංඥාව නේද මේ කියන්නේ? ආ එහෙනම් දැන් අවීචියේ ඉඳලා නේව සංඥා නා සංඥා දක්වා සත්වතල නිර්වාණය නිර්මාණයට දායක වෙලා තියෙන සංඥාව. තේරුණානි? ඒකයි මේ කියන්නේ. සංඥාව කියන්නේ කුසල් අකුසල් බීජකින් තොර දෙයක්. ඒ වුණාට උපාසකම්ම නිවන් දකින්න අසුභ සංඥාව වදලා වර්තමානයේ සුගත පිස්සුව. තේරුණානි? දැන් සංඥා වල නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරු දේශනා කළා නේ. සංඥාව කියන්නේ කිය පරාසියයි කියන්නේ. හොඳම දැන් හොඳම ප්‍රඥාව තියෙන සංඥාව ගැනයි බුදුහාමුදුරුව පෙන්වන්නේ නේව සංඥා නා සංඥා. ඔන්න ඉහළම ප්‍රඥාව ලෞකික ප්‍රඥාව තියෙන සංඥාවේ ස්වરૂපය. තේරුණා නේද? ධර්මුම ප්‍රඥාව ශූන්‍ය වෙච්චි සංඥාවේ ස්වરૂපය තමයි අවීචිය. දැන් ඔයගොල්ලෝ පඬිතකම් කරන්න ගිහිල්ලා නේව සංඥා නා සංඥා පැත්තට නෑ යන්නේ. අවීචියට නම් තත්පර දෙක තුන යනවා. නිරිසතෙක් වෙනවා. ඒ නිරිසතෙක් වෙලා තමයි ඔයගොල්ලෝ ලේ මුත්‍රා පරීක්ෂා කරන්නේ භාවනා වැඩලා. එම්මන් ඔන්න ඕක නම් වෙනවා. අර පැත්තට නම් යන්නේ. ඊහෙට යන්නේ පහළට නම් එනවා. තේරුණානේ? මෙහෙදි පහළට නම් යයි. පොඩ්ඩක් තත්පරයක් දෙකක් නිරිසතේ මල පෙරේතේ තිරිසණියක් වෙලා ආයසු දුරෙද්ද පෙරෝගන සිල් අරගෙන ඔන්න මනුස්ස වෙනවා. ඕක නම් භාවනාවේ ආනිසංස වෙයි. තේරුණානේ? ඒ පඬිතකම් කරලා උගත් පිස්සුව වැඩි නම් ඕක වැඩි වෙනවා. ඒක හින්දා වහාම උගත් පිස්සුවක්. ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න උත්සාහ ගන්න. තේරුණා නේද? දැන් මේ මං කියපු එකක් ලෝකෝත්තර ප්‍රඥාවේ ලක්ෂණ නෙමෙයි මේ කියන්නේ. ලෝකෝත්තර ප්‍රඥාව නෙමෙයි මේ. මේ කියන්නේ සංසාරය හදන ප්‍රඥාවේ හැටි. එතකොට ප්‍රභේද තුනක් කිව්වනේ. කාමාවචර මට්ටමේ ප්‍රඥාව කාමාවචර සංසාරයන් නිර්මාණය. කාමසුගති සංසාරයන් නිර්මාණය කරන්න දායක වෙනවා. ඒ අය වගේ රූපාවචර ප්‍රඥාව රූපාවචර සංසාරයක් හදන්න දායක වෙනවා. අරූපාවචර මට්ටමේ
ප්‍රඥාව අරූපාවචර සංසාරයක් හදන්න උදව් වෙනවා. ලෝකෝත්තර ප්‍රඥාව සංසාර විමුක්තියට උදව් වෙනවා. තේරුණානේ? දැන් අපි හොයන්න ඕනේ ලෝකෝත්තර ප්‍රඥාවේ ස්වરૂපය මොකක්ද? මේ ස්වરૂපෙත් අකුසලිය නෑ. දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාව නම් අහ කන නාසය දිව කය මේවේ අකුසලිය නෑ. එක එකකෝ. තේරුණානේ? රූපාවචර මට්ටමේ ප්‍රඥාවේ අර පංච ඉන්ද්‍රිය අහ කන නාසය අක්‍රිය වෙලා මනෝ ඉන්ද්‍රියෙන් අකුසල් නැති වෙද්දී තේරුණානේ? ඇහැ වේන දැන රූපාවචර මානසික තත්ත්වයක් නැහැ. සද්ද ඇහෙන දැන රූපාවචර මානසික තත්ත්වයක් නැහැ. ඒකට තියෙන්නේ කාමාවචර මානසික තත්ත්වය. තේරුණානේ? දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත වෙන්නේ අර එක ඉන්ද්‍රියක්වා අක්‍රිය වෙන්නේ නැතුව. තේරුණානේ? ඇහැ අක්‍රිය වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඇහැට රූප පේන වෙලාවක එන්න පුළුවන්. කනට ශබ්ද ඇහෙන්න පුළුවන්. අර ආලාර කාලාම කියන වගේ විකෘතියක් වෙන්න බෑ මේක. එහෙම වුණා කියලා ප්‍රඥාවක් නැහැ කියන නිවන් දකින්න. එතකොට පංචේන්ද්‍රියටත් අරමුණු ගෝචර වෙනවා. මනෝ ඉන්ද්‍රියටත් අරමුණු ගෝචර වෙලා හැබැයි කාය ඉන්ද්‍රියෙන් අකුසලයක් වෙච්ච තැන තියෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. තේරුණානි? උගත් පිස්සුවේ හින්දා ඔයගොල්ලෝ කරන්නේ බොරු වැඩ. ඔය පුහුණුවෙන් දෙන්නේ ඔය දැන් ඔයගොල්ලෝ සක්මන් භාවනාව කරන්නේ. සක්මන් භාවනාවේ අරමුණු කොහෙන්ද ගන්න? කයි. තේරුණානේ? දැන් කයෙන් නෙමෙයිද ඔය ධාතු ගුණ තේරෙන්නේ කාලයක් යනකොට. ආ ධාතු ගුණ වලට ඇලෙන්න එපා ගැටෙන්න එපා කියන්නේ නේද උපදේශ? තේරුණානේ? ඒ මොකද ඇලෙන්න එපා ගැටෙන්න එපා කියන්නේ? කයෙන් එන අරමුණේ අභිජ්ජා දෝමනස්ස හට ගන්න නැතුව ඉන්න කරන ව්‍යායාම. පුහුණු. තේරුණානේ? කයෙන් එන අරමුණේ අභිජ්ජා දෝමනස්ස අහක් වෙන එක සතරහතිපට්ඨානයේ වැඩිමයි. එන සතරහතිපට්ඨානයේ වැඩුවම තමයි ලෝකෝත්තර ප්‍රඥාව එනවා ලැබෙනවා කියලා බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තා. ඒ කියන්නේ කයෙන් එන අරමුණේ අකුසලයේ ඉවත් වීම. තේරුණානේ? ආලාර කාලාම කියන්නේ මනසින් එන අරමුණේ අකුසලයේ ඉවත් වීම නිවනයි කියලා. දැන් ඔයගොල්ලෝ දඟලන්නේ මම ඒක ඊයේ කිව්වේ පන්දි බොරු වැඩ කරන්න එපා, මෝඩ වැඩ කරන්න එපා. මනසින් එන අරමුණට මොකක් කරන එක නෙමෙයි අපේ භාවනාව. තේරුණානේ? ඇහෙන් එන අරමුණට මොන හරි කරන එකක් නෙමෙයි භාවනාව. කනෙන් එන අරමුණ එක ගැටිලා ඇලියන එකක් නෙමෙයි භාවනාව. ඒක ඔහේ තිබිච්චා. කයෙන් එන අරමුණට විතරයි අපේ පුහුණුව අදාළ. තේරුණානේ? ආ දැන් ඕක තමයි කළ යුතු දේ. එහෙනම් ආධුනිකයා වුණත් අර දීපු උපදේශයේ මුලින් තියෙන ටික කරන්නේ කයෙන් එන අරමුණක් තෝරගන්න දක්ෂ වෙන්නයි කාලයක් යන්නේ. භාවනාවට සුසු අරමුණ තෝරන්න ඔය සක්මන් භාවනාවේ ආධුනිකයා සෑහෙන කාලයක් ගත කරන්න ඕනේ. තේරුණානේ? ඒ තෝරගන කාලයක් යනකොට අර ඒ තෝරගත්ත කායික අරමුණේ අකුසලයක් වෙනවා. ඔය විදිහට සතිය පැවැත්තුවම. තේරුණානේ? මොකද එහෙම එකක් දැනගන්න ඕනේ. දැන් අපිට ඕකට උදව් වෙනවා තව දෙයක්. මේ අපි ළඟ එතකොට කාම එහෙම නැති තැන තියෙන්න ඕනේ. දැන් අපි භාවනා කරන තැන අඩුයිනේ. මේ කරත් දිගටම භාවනා කරත් නිකන් ඉන්න කාලේ වැඩි වෙනවා. කොච්චර කාලකට තහන තිබ්බත් අපි. එතකොට නිකන් ඉන්න කාලේ රූපාවචර මානසික තත්ත්වයක් තියෙන්න බෑ යාට. බුදුහාමුදුරනේ සාෝපේ වෙන්නේ නැහැ එතකොට. තේරුණානේ? නිකන් ඉන්න කාලේ අරූපාවචර මානසික තත්ත්වයක් තියෙන්න බෑ. ඒක ලැබෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ලැබෙන්න පුහුණුවක් තියෙන්න බෑ. ඔය කරන බොරු ටිකෙන් එහෙම ඒවා ලැබෙන්නේ නැහැ කියලා දැනගන්න. තේරුණානේ? එහෙමනම් දැන් කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙන තැන කාමාවචර කුසලිය. තේරුණානේ? දැන් කාමාවචර කුසලයේ කියන්නේ කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙන තැන. හැබැයි ප්‍රඥාවක් තියෙනවා. දැන් රූපාවචර කුසලයේ තුල හැම තැනම රූපාවචර ප්‍රඥාව තියෙනවා. කාමාවචර කුසල් වල සමහර කුසල් වල ප්‍රඥාව නැහැ.
තේරෙනවනේ. කාමාවචර කුසල් කෑලි දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රඥාව තියෙන කුසල් හා කාමාවචර ප්‍රඥාව තියෙන කුසල් හා කාමාවචර ප්‍රඥාව නැති කුසල් කියලා. දැන් කාමාවචර කුසල් නැති කාමාවචර ප්‍රඥාව නැති කුසල් කිරීම අපේ පුහුණුවට මේ වෙලාවේ බාධායි. තේරෙනවා නේද? නමුත් ගෙදර ගියාම ඒක බාධාවක් විදිහට සලකන්න එපා. මම මේ කියා දෙනවා දැන් කාමාවචර ප්‍රඥාව තියෙන කුසලය හා නැති කුසලය. හැබැයි පොරොන්දු පිට ගියා දෙන්න. මොකද පොරොන්දුව? ඔව් මෙහෙදි මේ කාලසටහනට ඒක අහක් කරලා දිනන කාලසටහනේ කාමාවචර ප්‍රඥාව නැති කුසල් පිට. තේරුණා නේද? අහක් කරලම දිනනවා. ගෙදර ගියාම දැන් ඉගෙන ගන්නවනේ ඔයගොල්ලන් උගත් කිස්සියෙන් ආ ඒ මේක කරන්න හොඳ නෑ කියලා නොකර ඉන්න බෑ. ඔයගොල්ලන්ට වරදින්න. තේරුණා නේද? ඒ ඉන්නේ පොරොන්දු පිටයි යාදී. දැන් මොනවද බලමු මෙහෙනම් ප්‍රඥාව නැති කාමාවචර කුසල. ප්‍රඥා දැන් කාමාවචර කුසලයක් වෙනවා වන්දනාමාන. තේරුණා නේද? වන්දනාමාන කියන එක කුසලයක්. දැන් බුදුන් වැඳීම කුසලයක්. දැන් දෙමව්පියන්ට වන්දනාමාන කිරීම කුසලයක්. වැඩිහිටියන්ට වන්දනාමාන කිරීම කුසලයක්. දෙවියන්ට වඳින එකක් කුසලයක්. සද්ධාවෙන් ගෞරවයෙන් ඒක කුසලයක්. සමන්ට උසස් කියන කෙනෙකුට වන්දනාමාන කරනවද ඒක කුසලයක්. තේරුණා නේද? මේක තරහතරම නැහැ. නේ. සමන්ට වැඩිය මොනවා හරි ගුණයකින් උසස් වීම දැන් බලන්න දැන් වයසෙන් උසස් කියන එකට වන්දනාමාන කරත් ඒක කුසලයක්. වැඩිහිටියන්ට වඳින්නේ එහෙම නේද අපි? සමහර විට ඔයගොල්ලෝ එහෙම නෑ. ඉතින් උගත් පිස්සු වැදුනා මූ බේ බද්දා ඒක හින්දා වඳින්න හොඳ නෑ. අන්න පඬිතුකම. උගත් පිස්සු වෙයි. බේ බද්දා මොනවාද? සමන්ට ඉස්සෙල්ලා නේ ඉපදුනේ. ඒක ගෞරවයෙන් වඳින්න පුළුවන්. තේරුණා නේද? අර පිස්සු හැදෙන්නේ උගත් පිස්සුෙන් නෙමෙයි. දැන් ඒ වැඩිහිටියන්ට වන්දනා කරා කාමාවචර කුසලිය. තේරුණා නේද? දැන් වැඩිහිටියන්ට නොවන විදිහට දැන් අගුරුසස් සීලයක ඉන්නකොට බාලයන්ටත් අපි වඳිනවා. එතකොට වයස නෙමෙයි ඒ අපි වන්දනා කරන්නේ වයසට නෙමෙයි ගුණයට. නේද? දැන් අම්මා වඳිනවනේ අම්මගේ පුතා මහණ වුණාට පස්සේ පුතාට. තේරුණනේ? ඒ වඳින්නේ වයසටද වන්දනා කරන්නේ සිල් ගුණයටද? අන්න එහෙම පුරු දෙන්නවා මේ වන්දනාවේ. එතකොට ප්‍රඥා කුසලයක් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය වන්දනාමාන වල ප්‍රඥාව නැහැ. තේරුණනේ? නෑ ඔයගොල්ලන්ට ඕක උගන්වලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ දෙමාපියෝ ඒ පන්සලේ ආමුදුරුවෝ පොඩි කාලේ. නමුත් පිළිගන්නේ අර උගත් පිස්සුවයි. මොකද මේක මෙලෝ ධර්මයක් තේරෙන්නේ උගත් පිස්සුවට. ඔව් ගන්නලා දීන්නේ පොඩි කා. තේරුණනේ? කොහොමද උගන්නලා නැහැ කියයි දැන් අපි දන්නේ. දැන් ආමුදුරන් ඉගෙන ගත්ත. ඕක තමයි උගත් පිස්සුව. මම නෙවෙයි වෙන්නේ. ඔයගොල්ලෝන්ට හැමදාම පොඩි කාලේ කියන්නේ. බලන්න පන්සලේ ආමුදුරන්ට වන්දන කොට කියන්නේ මොකක්ද? අභිවාදන සීලීස නිච්ඡං වඩ්ඩාපචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. වා වැඩිහිටියන්ට වන්දනාමාන කරන අයට ඒ කියන්නේ පැවිදි අයට හරි කාට හරි වන්දනා මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාතාවක්. බුදුහාමුදුරුවන්ට වඳිනකොට තේරුණානේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරේ බුදුහාමුදුරුවන්ට වඳිනකොට මෙච්චරයිලු ලැබෙන්නේ. ගස්ගල් වලට වඳිනකොට පාස ගම්මලට ප්‍රඥාව පහළ වෙනවා. උගත් පිස්සුවට. තේරුණා නේද? මේ බුදුහාමුදුරු මෙන්නන්නේ මෙහෙම වන්දනාමාන කිරීම තුළ ඒ පුජ්‍යලයාට ඒ මනුස්සයාට ධර්මතා හතරක් වැඩෙනවා. මොනවද? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාන. එහෙනම් වන්දනාමාන කියනකෝ කාමාවචර කුසලයේ තුල ප්‍රඥාව වැඩින්නේ. ප්‍රඥාව අන්තර්ගත නැහැ. තේරුණා නේද? ඒ හිඳ හුඟක් ආගම් තියෙන්නේ වන්දනාමාන තුල විතරක් තියෙනවා. ඒ වේ ප්‍රඥා
ලෞකි මේ කාමාවචර ප්‍රඥාවවත් නැහැ කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. හැබැයි ආගම් ભેදයෙන් තොරව කාමාවචර මට්ටමේ ප්‍රඥාව වැඩෙනවා කියලා බුදුහාමුදුරු දීලා තියෙනවා දේශනා කරනවා සියලුම දාන මාන වල. එර්මණ. ඉගෙන හංගන්නේ කොට දන් දුන්නත්, ත්‍රිසෙනෙකුට කන්න දුන්නත් ප්‍රඥාව වැඩි. ඒකත් ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. මොකද ඇයි දන් දුන්නාට පස්සේ ගෙදර දාංගික දාන දීලා දිනවා. අර ගුවත් පිස්සු හින්දලා මොකවත් තේරෙන්නේ නැහැ. වටිනාකම් තේරෙන්නේ නැහැ. ඒකත් ප්‍රදර්ශනය කරලා ඉතින් මේකප් දාලා එතන අනුන්ට පේන්නේ තරසෙන්නේ කන්නේ කරන්නේ. අඥාවට නෙතන. තමන්ගේ වත් පොහොසත් යාම අනුන්ට ප්‍රදර්ශනය කරන අවස්ථාවන් එක පාටියක් වගේ එකක්. තේරුණානේ ඒකින් දාර කියන බණ තේරෙන්නේ. අහනවා යව්වට ඒකට නෙවෙයිනේ දන් දෙන්නේ. දැන් දානයක් දීලා ආනිසන්ත දේශනා කරනවා. මොනවද? අර හතරට එකක් එකතු කරනවා. මොකද? දන් දීමේ ආනිසන්ත පහක් ලැබෙනවා. වන්දනාවෙන් ආනිසන්ත හතරක් ලැබෙනවා. එර්මණිය දන් දීමෙන් ලැබෙන ආනිසංස පහ මොකක්ද? අර හතරමයි. ආයු වන්න සැප බල ප්‍රඥා. ආන්න දැන් තේරෙනවද? කාමාවචර ප්‍රඥාව තියෙන කාමාවචර කුසලිය පළවෙනි එක මොකක්ද? දන් දීම. එර්මණිය. එතකොට දැන් දන් දීම වටිනවා. ඊට වැඩිය හැබැයි මෙහෙම එකක් තියෙනවා. දානෙන් උතුම් දානේ සාංගික දානේ. දාන වල කැම්බීම දෙන එක උතුම් දානය ධර්ම දානය කියලා කියනවනේ. ඊට ඒකත් දානය. එතකොට ඒකේ ප්‍රඥාව වැඩි වෙනවනේ. දැන් බණ අහලා නේද බුදුහාමුදුරුව දේශනා කරපු ප්‍රඥාව අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒකින්දයි මේ ධර්ම දානය උතුම් දානය. තේරුණානේ. ඒවැන් කැම්බීම අතින් බැලුවම දෙන උතුම් ඉහළම දානය සාංගික දානයයි. අටමහා කුසලයක් කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න උගත් පිස්සුවට ඊට එහා ටික බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොහෙත්ම තේරෙන්නේ නැහැ. දන් දෙදී රට පුරා ඇවිදිනවා අමු බොරු කරලා මැරලා යනවා. මොකද ඊගාව ටික තේරෙන්නේ ප්‍රඥාවක් තියෙන නිසා. දැන් බුදුහාමුදුරන් දේශනා කරනවා මෙහෙම දේශනාව. සාංගික දාන 100ක් දෙනවාට වැඩිය මහත්ඵලයි මහන් සංසය එක දවසක් 500 රකින්නික. ඔබ පිළිගන්නේ උගතෙක් ඉන්නවා. ඔයගොල්ලෝ පිළිගන්න. පිළිගන්න බැරි ඇයි? උගත් පිස්සු. සාංගික දාන 100ක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මනුස්සය ලේසියකට? දීපු කෙනෙක් ඉන්නවද? ඒත් නැහැ. තමම දීපු කෙනෙක් නැහැ. එක දවසක් පන්සිල් රකින්න බැරි හිඟන්නේ හරි ඉන්නවද? හිඟන්නටත් උත්සාහ ගත්තොත් බැරිද? හිඟන්නට මෙලෝ දෙයක් නැහැ නේ හිඟා ගන්න එකනේ කරන්නේ. ඌටත් බැරිද පන්සිල් රැකගෙන හිඟා ගන්න. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නවා නම් සාංගික දාන 100කට වැඩි ආනිසංස නම් දවසක් පන්සිල් රකින්න එක. පන්සිල් රැකීම තුල එහෙනම් ඔය පෙන්නන්නේ ප්‍රඥාව වැඩි. කාමවිත ප්‍රඥාව වැඩිනවා. දානයට වැඩි. තේරුණානේ. එහෙනම් මේ අටසිල් රකින්නකොට සාංගික දාන 100ට වැඩි වෙන්න ඕනේ නේද? එක දවසක් අට සිල් රැකෙනකොට තියෙන ප්‍රඥාව. තේරුණානේ. එහෙනම් දැන් ආමිදුරු කෙනෙක් වගේ ප්‍රසම්පදා සීලයක් රකින්නකොට ඉහළම ප්‍රඥාවක් කාමාවචර මට්ටමේ ලෝකෝත්තර මට්ටමේ ගෙවෙන්නේ නැහැ මේවට. කාමාවචර මට්ටමේ උපරිම ප්‍රඥාව ලැබෙන සීලය තමයි උපසම්පදා සීලය. රකින්නවන්න. තේරුණානේ රැකෙන වෙලාව. හැබැයි ඒකත් සංසාරයක් අද. නැයි ලෞකිකයි. දර හිල් රැක්කා කියන්නේ නිවන් දකින්නේ හාමුදුරුගෙන්. මොකද ශික්ෂා තුනක් යන්නේ. දැන් ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව ලැබෙන ඒකායන ක්‍රමය තමයි සතර සතිපට්ඨානෙ වැඩි. තේරුණානේ. එහෙනම් ලෝකෝත්තර ප්‍රඥාව තියෙන තැන තියෙන ලක්ෂණ හතර තමයි කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වෙරිච්චි ස්වરૂපිය. තේරුණානි. දැන් ඔයගොල්ලන්ගේ භාවනා පුහුණු ඕක. ඒකට තමයි අර කමඨහණී සතිය පවත්තන්න කිව්වේ. එහෙම නැතුව ඇහැට පේන එකකින් මතක් වෙන එක කාංකල්පනාව පාලනය කරන්න වෙනස් කරන්න උත්සාහ ගන්න එපා.
ඒ බැරි වැඩ කරන්න යන්න ඕනේ. තේරෙනවනේ. බුදුහාමුදුරන්ගේ උපදේශයට අනුව පුහුණු යන්න. ඉතින් අර කයෙන් ධාතු ගුණ තියෙන අය ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඔය ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන පුහුණුවයි. ඒකට ඇලිලා ගැටිලා උගත් සිස්සියලේ මුත්‍රා පරීක්ෂා කිරීම තමන්ගේ තියෙන පඬිතකම. ඒ ප්‍රඥාව මොට කර ගැනීමයි. තේරුම්හනි. මනසට ආපු චින්තන රටා මතක් වෙච්ච එක ඉහළ කරගෙන එතන තමයි දියුණුව තියෙන්නේ කියලා තේරුම් ගැනීම මෝඩකමයි. තේරුණානි. ඒකින්ද මනසට කල්පනා වෙන හොඳ දේත් එකයි නරක දේත් එකයි විදි කරලම ගන්න ඔහි අත්තරම දාන්න. ඒක අපේ භාවනාවට අදාළ නැහැ. බැරි වෙලා හරි මනසට එන දේවල් පාලනය කරන්න ගියෝ ඔයගොල්ලන්ට කවදා හරි ඔය කයින් ඒවා විඳවන්න වෙනවා. හරිදී. තේරුණානි. ඇයි අපේ භාවනාව තියෙන්නේ කය සම්බන්ධ කරගෙන. එහෙනම් කය ඇතුළට රින් ගන්න ඕනේ අර අර මනසෙන් එන පීඩා ඔක්කොම. තේරුණානි. ඔය මුලාවට වැටෙනවා තමයි මේ මුත්‍රා පරික්ෂා කරන්න දුන්නේ. ඒකයි මම කිව්වේ වෛද්‍ය විද්‍යාවයි සතිපට්ඨානය අතර සම්බන්ධයක් නැහැ. තේරුණානි. වෛද්‍ය විද්‍යාව දිනුනේ සංඥාව වඩලා දිනු කරගෙන. සතිපට්ඨානයේ වැඩුවම වැඩෙන්නේ ප්‍රඥාව. ඒක ඔය දෙක සම්බන්ධ කරන්න බෑ. ඒකින් ද මෝඩකම් කරන්න එපා. කියන විදිහට වුණෝ යන්න. තේරුණානි. අපි තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. තව මේ ප්‍රඥාව ගැන අපිට අවශ්‍ය ඒවා ඊගාව දේශනාවලදී පැහැදිලි කරන්න. හැබැයි පුහුණුව ඕනේ. පුහුණුවේදී නරක වැඩ අර කියපු නීති රීති කඩන්න නැතුව යන්න උත්සාහ ගන්න ඕනේ. තේරුණානි. එහෙම ගත්ත ඔයගොල්ලන්ට ගෙදර ගියාම විපාක හම්බේ. මොකද අනික් අයර කරන්නේ ලොකු අපරාධයක්. දන්නේ නැති. තමන්ගේ නැහැදිච්චිකම නිකම් අරින්නේ නැහැ. ਦਿੱත්තේ ධම්ම වේදෙනීම විපාක වෙනවා. තේරෙනවද? වනහන තැනක ඕක කරා කියලා ගැටලුවක් නැහැ. මේ ප්‍රඥා ශික්ෂාවත් එක්කනේ මේ අපි ගනුදෙනු කරන්නේ. එහෙනම් අර මෝඩකම් ඔක්කොම අහක් කරලා තියා ගන්න ඕනේ. දැන් මම ඒකට තමයි ප්‍රඥාව කියන්නේ අමුතු දෙයක් කියලා කිව්වේ. ඒ දෙය මේ කිව්වා කියලා අපිට තේරෙන්නේ එකක් නැහැ. තව බලමු. නමුත් තේරුණක් නැතත් අවංකව භාවනා මෝඩය වගේ වැඩුවෝ වැඩෙනවා ප්‍රඥා. තේරුණානි. ඒකේ ඒක බුදුහාමුදුරගේ නියමයිනේ. අපේ පිස්සුවට තේරුම් නැතුවට කරන්න දෙයක් නැහැ නේ. ඒක අපේ නරකකම නෙමෙයි යුගයේ නරකකම. ඉතින් යුගයේ නරකකම ධර්මයට හානියක් නොවි බේර ගැනීම වැදගත් වෙනවා. ඉතින් හැම දිනාටම කාල වේලා ගිහිල් දිනනවා. දැන් මේ ඒ කාලතරහන්ට අනුගතව කටයුතු කරන්ඩ එහෙමනම් ඒ කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.